අපි එහෙනම් අද ධර්ම දේශනාව කන් යොමු කරගෙන ශ්‍රවණය කරන්න සැදී පැහැදී මේ පින්වතුන් දැන් අවධානය යොමු කරන්න ඕන. පින්වතුනි පුම් පෝයේ දවසට උපෝසත සීලී සමාදන් වීම සත්පුරුෂ ජනයා ප්‍රිය කරන දෙයක්. හැබැයි මේ උපෝසත සීලී සමාදන් වීම පිළිබඳව හරි පැත්ත මොකද්ද, වැරදි පැත්ත මොකද්ද, පින වැඩි කරගන්නේ කොහොමද, පින සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ගොඩාක් දිනකට දැනුම තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පුම් පෝය දවසකට උපෝසත සීලී සමාදන් වෙන්නේ උදේ අරුණ නැගීමත් එක්ක. උදෑසනම සීල් සමාදන් වෙලා පහුවදා අලුයම වෙනකල් පැය 24ක් සීලී ආරක්ෂා කරනවා. නමුත් සමහර අය උදේ සමාදන් වෙලා හවස 4ට විතර සීල් පවරණී කරනවා. හැබැයි ගොඩක් අය හවස සමාදන් වෙලා පහුවදා වෙනකල් රකින්නේ නැහැ. හැබැයි උදේ සමාදන් වෙලා හවසට සිල් පවාරණය කරන එකට පෙළක් ඇයෝ කියනවා, අර්ධ උපෝසතය කියලා. නමුත් හවස සමාදන් වෙලා පහෝදා සිල් පවාරණය කරන එකට තමයි අර්ධ උපෝසතය කියන්නේ. මේ ගැන මම විස්තර කරනවට වඩා බුද්ධ දේශනාවෙන් හරි ලස්සන විස්තරයක් දැන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. මේ සිද්ධිය සිද්ධ වුණේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරන් විහිරේ වැඩ සිටින සමයේ. උපාසක උපාසිකාවෝ පිරිසක් සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ පුම් පෝය දවසක හවස බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පැමිණියා. පින්වත්නි, බුද්ධ කාලේ උදේ පාන්දරම විහිරට ඇවිල්ලා හවස් වෙනකල් විහිරේ සිල් අරගෙන ඉන්නවා කියන එකක් බුද්ධ කාලේ බහුලව තිබ්බේ නැහැ. මිනිස්සු ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරන ගමන් උදේ අවදි වෙලා මෝනකට සෝදාගෙන අදිෂ්ඨාන කරගන්නවා, මං අද උපෝසත සීලයේ සමාදන් වෙනවා කියලා. ඒතර මං අද උපෝසත සීලයේ සමාදන් වෙනවා කියනකොට ඒ මිනිස්සු දන්නවා අද මම සිල්පද 8ක් රකින්න ඕන. ඒ තමයි මම අද ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා. මම අද සොරකමින් වැළකී ඉන්නවා. මම අද බ්‍රහ්මචාරීව ඉන්නවා. බ්‍රහ්මචාරීව ඉන්නවා කියන්නේ කිසිඳු ලිංගික කටයුත්තක නොයෙදී කාමාස්වාදයක් ලබන්නේ නැතුව කායික වශයෙන් වාසය කරනවා කියන එක තමයි බඹසර රකින්නවා කියලා කියන්නේ. ඊළඟට මම අද බොරු කීමෙන් වැළකී වාසය කරනවා. මම අද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරනවා. මම අද ඉර මුදුන් වුණාට පස්සේ එතනින් පසුව පහුවදා අලුයම වෙනකල් ආහාරය ගන්නෑ. ගිලම්පසක් ගන්න පුළුවන්, ලොව ආහාරයක් යැයි සම්මත දෙයක් ගන්නේ නෑ. ඒකට කියනවා විකාල භෝජනෙන් වළකිනවා කියලා. ඒ කාලේ මතක තියාගන්න, උපෝසත සීලී සමාදන් වුණාම බුද්ධ කාලේ බහුල වශයෙන් අවධානයක් යොමු කරපු එක තමයි විකාල භෝජනය කරන්නේ. 12න් පස්සේ කටවල් සෝදාගෙන ඒ මුවට ආහාර ගන්න නැති මුවක් විදිහට තියාගෙන ඉන්නව පහවදා වෙනකල්. ඊළඟට නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන බලන්න යන්නේ. මල්ගන්ධ සුවඳ විලවුන් දරලා සැරසිලා ඉන්නේ නැහැ. ඊළඟට ඒ දවසේ පැදුරක හෝ සරල ආසනයක තමයි නිදාගන්නේ. ඒ වගේම සරල ආසනයක ඉඳගන්නේ. වටිනා සුපෝකපෝගී ආසන පරිහරණය කරන්නේ නැහැ. ඔය තමයි අංග 8කින් යුක්ත උපෝසත සීලය. එතකොට මුල්ම කාලේ ওই ශිල්පද 8 කටින් කිව්වා කියන එකක් ගැන විස්තර නැහැ. තියෙන්නේ මම අද මේ සිල්පද 8 රකින්නවා කියලා සමාදන් වෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. එහෙම තියාගෙන gedara katiyutu කරගෙන විවේකයෙන් ඉන්නවා. ඒ දවසේ කුසල් සිහි කරමින්
හවස් කාලේ තමයි විහෙරට එන්නේ. හවස් කාලේ දෙවුරන් විහෙරට ඇවිල්ලා අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ හෝ ධර්ම කථික තෙරුන් වහන්සේ නමකගෙන් ධර්මය අහනවා. හවස් කාලේ ඊට පස්සේ සමහර ස්වාමීන් වහන්සේලා රැයි පහන් වෙනතුරු ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ අහලා පහුවදා උදේ නිවසට යනවා. නිවසට යන්නේ ඒ කාලේ බුද්ධ කාලේ. අර බණ කියපු ස්වාමීන් වහන්සේත් වඩම්මගෙන ගෙදර යන්නේ. එතන ප්‍රධානීන් ස්වාමිනී වඩින්න කියලා අර ධර්මයේ දේශනා කරපු ස්වාමීන් වහන්සේට දානයක් දෙනවා. මම මේ බුද්ධ කාලේ ගැන කියන්නේ. ඔන්නඔහම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මගේ උපෝසතේ අද සම්පූර්ණ වුණා කියලා සතුටු වෙලා ආයෙත් මං අද පන්සිල් රකින්නවා කියලා පන්සිල් සමාදන් වෙනවා. ඒ එතකොට සිල් පවාරණේ වුණා. යොන්න මම බුද්ධ කාලේ සිල් ගත්ත හැටි කීවා. ඉතින් පින්වත්නි, ඔන්න දැන් මිනිස්සු පිරිසක් ගමක සිල් සමාදන් වෙලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පැමිණියා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් උපාසක උපාසිකාවනි, නුඹලා අද පුම් පෝය දවසේ උපෝසතේ සමාදන් වුණාද? එහෙමයි ස්වාමීනි, අද අපි සිල් සමාදන් වුණා. සාදු සාදු උපාසකේ, උපාසකවරුනි, බොහොමගේ උපාසකවරුනි, සම්පූර්ණ දවසක් සිල් රැකීම ගැන කවර කතාද? අර්ධ උපෝසතයක් අහම්බෙන් රැකලත් අතීතේ මහා සැප සම්පත් විඳපු මිනිස්සු ඉන්නවා. එතන හිටපු උපාසකෙක් තමන්ගේ සිරස මුදුනේ දෑත තියාගෙන භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. මම දැක්කා ඒ කාලේ මිනිස්සු හිතුවා කියනවා, බුදුරජාන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සිරස මල්ලාසනයක් කරලා ඒ මල්ලාසනේ තියෙන නෙළුම් මලක් වගේ අත් දෙක තියාගෙන බුදුරජාන් වහන්සේට ආරාධනා කළා කියනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අතීතේ පුංචි වෙලාවක් අර්ධ උපෝසතයක් රැකලත් මහත් සැප සම්පත් ලැබුණ ඒ විස්තරයක් අපිට කියා දෙනසේක්වා. එහෙනම් උපාසකවරුනි, කන් යොමු අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් උපාසකවරුනි, අතීතේ බරණැස් නුවර බරණැස් රජුරෝ, බොහෝ අතීතේ බරණැස් රජ කෙනෙක් වාසය කළා. ඒ රජුරෝ හරි සීලවන්තයි. පෝය දවසට අටසිල් සමාදන් වෙනවා. ඊට පස්සේ ඇමතිවරුන්ට කියලා තියෙන්නේ, ඇමතිවරුනි, පුම් පෝය දවසට උපෝසතේ රකිවෝ. දැන් ඔන්න ඇමතිවරුත් රජතුමාන් සිල් රකින නිසා සිල් සමාදන් වෙනවා. ඔය රජතුමාට ඉන්නවා පුරෝහිතයෙක්. මේ පුරෝහිතයා හරි චපලයි, චාටුයි, වංචනිකයි, කපටි. ඔහු ගන්න සීලයක් නැහැ. එයා පෝය දවසට මං අරිනවා කොහින් හරි. පහුවදා රජ්ජුරු ඇහුවොත් මේ පුරෝහිතයේ දුටුවේ නැහැ, ස්වාමීනි, බොහෝ වැදගත් කටයුත්තක් තිබ්බා, ඒ ගන්ට නොහැකි වුණා, කොහොම හරි මං අරිනවා. ඊළඟට මොහු නඩු අධිකරණයේ මොහුට පවරලා තියෙන්නේ. මොහුට කොහින්ද අල්ලස් ලැබෙන්නේ? අල්ලස් ලැබෙන පැත්තට නඩු හරවනවා. ඊට පස්සේ ඔහුම ඉන්න දවසක් පෝය දවසේ මේ රජතුමා රාජසභාව ගැඳෙව්වා. ඒතකොට රජ්ජුරුවොත් ඉර මද්දහන වෙන්න කලින් ආහාර අරගෙන, ඇමතිවරුත් අරගෙන, අර අධිකරණයේ ඉඳලා ඉක්මනට පුරෝහිතත් දුවගෙන ආවා. රජතුමන් සභාව ආරම්භ කළේ, මාපිය අමාත්‍යවරුනි, පොම් පෝය දවසක් වුණාද? නුඹලා උපෝසතිය සමාදන් වුණානේ. එහෙමයි රජතුමනි, එහෙමයි කිව්වා. පුරෝහිතයා දෙස බැලුවා. එහෙමයි රජතුමනි කිව්වා. මේක සිල් ඇරන්නේ නැහැ. පචයක් කිව්වේ.
ඇමතිවරු මූණින් මූණ බලාගත්තා. රාජ්‍ය සභාව අවසන් වුණා. ඇමතිවරු කතා කළා කිව්වා, දැන් ඔන්න මත්දහනේ දැන් අවසන් වෙලා. ඊට පස්සේ ඇමතිවරු කතා කළා කිව්වා, මේ පුරෝහිතයා පැත්තකට ඇදෙන ගිල්ල, ඈ පුරෝහිතය මේ නුඹ උපසීලයක් සමාදන් වුන්නේ නෑනේ, අපි අහලවත් නෑනේ, ඔහේ සිල් ගන්නවා කියලා. ඊට පස්සේ කිව්වා මේ රජතුමා එකපාරම අහපු ගමන් ඉතින් මට ඔව් කියුණා, ඇයි ඉතින් අපිට බැයිද සිල් ගන්න, මමත් රකින්නවා සීලී කියලා අර අභියෝගයක් විදිහට ඒ වෙලාවේ මුව සෝදාගෙන, මං ආහාර ගන්න නැතුම් පහවදා වෙනකල් ওই රකින්න සීල් රකින්නවා කියලා මේ හවස් කාලේ සීලේ අදිස්ථාන කරගෙන පහවදා වෙනකල් සීල් රැක්කා. රෑ ආහාර ගත්තේ නැහැ. රෑ අඹුවන් සමග වාසය කළේ නැහැ. ඒ වගේම වෙන රාජකාරී කටයුතු වල නියුතු වුණේ නැහැ. ඒ වෙනුවෙන් හිටියා. ඒක උනේ අර වෙච්ච සිද්ධියත් එක්ක. ඔච්චරයි ජීවිතේටම ගත්ත සීලේ පුරෝහිතයා. පුරෝහිතයාගේ පරණ වැඩ ටික එහෙමමයි. සීලේ ගත්තට පරණ වැඩ එහෙමමයි. නඩු අනිත් පැත්ත පෙරලනවා. රජතුමාට ගතු කියනවා. කේලම් කියනවා. නඩුවේ මේ පැත්තේ තියෙන වාසිදායක තොරතුරු අනිත් පැත්තට කියනවා මේ නඩුව විසඳන පුරෝහිතම. කේලම් කිය කියා ඕකට කියන පැරණි උපමාව තමයි පිටිමස් කනවා කියලා. හොඳින් ඉස්සරහට හොඳට පෙනින්න ඉඳලා පිටිපස්සෙන් මස් කඩාගෙන කනවා වගේ එකක්. හොඳට ඉන්නවා මෙයා තමයි සාන්ත දාන්ත කෙනා වගේ. නමුත් මිනිස්සුන්ට ගිනි ගෙඩි දෙනවා. ඔහොම දවසක් නඩු විභාගෙත් තිබ්බා පුරෝහිතගේ. එතකොට එතන හිටපු උපාසිකාවක් කිව්වා පුරෝහිතතුමනි, අනේ අද අපේ නඩුව කලින් විසඳන්න. මං අද උපෝසථයේ සමාදන් වෙලා ඉන්නේ. දැන් ඔන්න නඩුව විසඳාගෙන යනවා. නඩුව විසඳාගෙන යනකොට පරක්කු වුණා. ඉර මුදුන් වීගෙන එනවා. තවම අර උපාසිකාවගේ නඩුව තීන්දු දුන්නේ. පුරෝහිත දැන් දන්නවන්නේ සිල් සමාදන් වෙච්ච කෙනා 12ට කලින් නැත්තම් ඉර මද්දහන වෙන්න කලින් ආහාර ගන්නවා කියලා. අර තමන්ඩ ලැබිලා තිබ්බ අඹ ගෙඩි ටිකක් ආහාරයේ පිණිස අර උපාසිකවට කතා කරලා කිව්වා, මේ ඔහි අද සිල් ගත්ත කිවනේ, එහෙනම් මේ අඹ ටික අයිනකට ගිල්ල කනවා, නඩුව තවම පරක්කු වෙනවා කිව්වා. ඉතින් උපාසිකාව අර අයිනකට ගිහිල්ලා අර පුරෝහිතය දුන්න අඹ ටික කෑවා. 12ට කලින් කාලා ඈ කුස පුරව ගත්තා. ওই විදිහට තමයි සිද්ධ වුනේ. කාලයක් යනකොට ආපු අසංගතයකින් පුරෝහිතයා මළා. පුරෝහිතයා මැරිලා ඉපදුනා විමානයක. තුන් යොදුන් මිහිරි අඹ විමානයක්. ඒ විමානේ මැද මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවේ දිව්‍ය අප්සරාවෝ 12,000ක් ඉන්නවා. රන්වන් විමානේ දිව්‍ය අප්සරාවෝ 12,000ක් ඉන්නවා. මුළු යොදුන් තුනක පැතිරුණ අඹ විමනක්. මේ විදිහට දිව්‍ය විමානයක් මොහුට පහළ වුණේ එකම එක දවසක් අර්ධ උපෝසථයේ සමාදන් වෙලා. දිව්‍යාංගනාවන් සමග පංචකාමයේ යෙදී නච්ච ගීත වාදිතයෝ විඳිමින් ඒ විමාන දේවතාවා වාසය කරනවා. පහුවදා ඉර නැගෙනකොටම එයාට මාලිගාවේ ඉන්න බෑ. එළියට එන්න හිතෙනවා. මාලිගාවෙන් එළියට බැහැලා එනවා අඹ විමානෙට. අරුණ නැගෙනකොටම අඹ විමානෙට ආපු ගමන් ඒ දෙවියගේ ඇඟ ටික ටික උස් වෙනවා. අසූරියන් ශරීරයේ ඉස්සෙලා යටිපතුලෙන් ගින්දරක් ඇවිල්ලා පිච්චෙනවා. ඒකට හේතුව තමයි
නඩු විසඳද්දී අහිංසක මිනිසුන්ට ගින්දර දීපු පාපේ. තමන්ට අයිති දෙයක් නඩු තීන්දුවකින් වෙන කෙනෙකුට යනකොට පිච්චෙනවා. අහිංසක මිනිසුන්ගේ හිත ඒ නඩු කතා කරන අයට ඒ විපාක යනවා. මුළු ඇඟම පිච්චෙනවා. ඒ පිච්චෙනකොට ඒ ප්‍රේතයාගේ ශරීරය, මං අර විමාන දෙවිය කිව්වේ ඒකයි, රෑට දෙවියෙක් දවාලට ප්‍රේතෙක්. ඒ විමාන ප්‍රේතයාගේ අත්වල ඇඟිලි පහ එකට ඇලෙනවා. ඇලිලා පැහැයිලා තනි නියපොත්තක් එනවා, කුල්ලක් වගේ. ඒ නියපොත්තෙන් අර පිච්චෙද්දි කෑගගහන් අත් දෙක මෙහෙම දාගෙන අත හිමීට පිටිපස්සට යවලා පිටිපස්සේ තමාගේ මස් කඩාගෙන තමන්ම කනවා. පිච්චෙද්දි පිටිමස් කනවා කියලා කියන්නේ තමන්ගේම මස් තනි නියපොත්තෙන් කඩලා කනවා. විමාන ප්‍රේතයා කෑ ගහනවා, යොදුන් තුනක් ගව් තුනක අඹ විමනේ පිච්චි පිච්චි දුවනවා. යොදුන් තුනක අඹ විමනක් පහළ වුණේ සිල් ගත්ත කෙනෙකුට අඹගෙඩියක් දීමේ පිම්බලය. සිල් ගත්ත කෙනෙකුට අඹගෙඩියක් දීමේ පිම්බලයට තමයි අඹ විමානයක් හැදුනේ. මේ දේශනා කරන්නේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් උපාසකවරුනි, දහවල් කාලේ තන්නිකර දුක් විඳිනවා, දැවි දැවි පිච්චි පිච්චි තමන්ගේම ඇඟේ මස් කඩ කඩා කන ප්‍රේතෙක් වෙලා, ඇඟිලි පහ එකට එකතු වෙලා තනි ඇඟිල්ලක් වෙලා ලොකු කුල්ලක් වගේ නියපොත්තක් එනවා කියනවා. ඒ නියපොත්තෙන් තමයි තමන්ගේම මස් කඩා කන්නේ. එහෙම සවස් කාලේ ඉර බැහැගෙන යනකොට අර ගින්දර නිවිලා ගිහිල්ලා අර උස ශරීරේ පුංචි පුංචි වෙලා ආයෙත් ලස්සන දිව්‍ය කුමාරයෙක් වෙනවා. ඒ දිව්‍ය කුමාරයා අර මාලිගාවට ගොඩ වෙනකොට 12,000ක් දිව්‍ය අප්සරාවෝ ඔහුව පිරිවරා ගන්නවා. ආයෙත් ඉර නැගීගෙන එනකොට ආයෙත් මාලිගාවෙන් බහිනවා අසූරියන් උස එක ඇඟිල්ලක් තියෙන ප්‍රේතෙක් වෙනවා. කණුවක් දැවෙනවා වගේ ශරීරයෙන් ගිනි දැල් දෙවි දෙවි පිච්චෙනවා. කර්මයක මහත බලන්න, තනි නියපොත්තෙන් මස් කඩ කඩා කනවා. මේ වාගේ ප්‍රේත ජීවිත පින්වතුනි අදටත් තියෙනවා. අදටත් තියෙනවා. මේ ඇස්වලට පෙනෙන්නේ නැහනේ. මේ ඇස්වලට අනිත්‍යගේ ඇදකුදනේ පේන්නේ අපිට. අරක මෙහෙමයි අරක මෙහෙමයි කියලා එක එකාගේ ඇදකුද පේන ඇස් දෙකට සංසාරේ හැටි බලන්න මේ කර්ම විපාක විඳින හැටි පේන්නේ නැණව. ඉතින් මේ විදිහට විඳිනවා. ඉතින් මේ කාරණාවෙදි මම කල්පනා කළේ අඩක් සිල් සමාදන් වීම. උදේට සිල් සමාදන් වෙලා පහෝදා උදේ වෙනකල් සිල් රකින්න එක තමයි සම්පූර්ණ උපෝසථය. ඉතින් මේ විදිහේ සසර දිහා බලනකොට වරුවක් සිල් ගත්තත් මොකද? වරුවක් සිල් ගත්තත් විපාකෙ තියෙනවා. සමහර අයට අද පොයි දවස කියලා මතක් වෙන්නේ දහවල් කාලේ. අනේ අද මට සිල් ගන්න බැරි වුණා කියලා මතක් වෙන්නේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙලාවට මෝදෝවණේ කරගෙන උපෝසතේ සමාදන් වෙලා හවස් කාලෙත් රෑ ඉලි වෙනකල් සිල් රකින්න වටිනවා. අඩක් සිල් ගත්තත් වටිනවා. ඊළඟට තව මිනිස්සු කියනවා ආම් බලාපන්. දැන් නම් හැබැයි මේ කතා කියන අයගේ කටවල් වැහුණා. කොරෝනා වලින් ඔක්කොම කටවලුත් වැහුණා, මාක්සුත් දෙම්මනේ. සිල් ගන්න ගියාට පස්සේ පන්සලට, අසපුවට, විහෙරට, විහාරයට කවුරු හරි ගමේ මොකක් හරි කයි කතන්දර අහන ගෑනු කෙනෙක් සිල් ගත්තොත් එහෙම ඉදා දවසේම අර මිනිසුන්ට ආයේ බන කතා නැහැ.
අරකි ගැන කතාව. අන්න අරකි සිල්ලර. ඔය සුදු රෙද්දක් දාගත්ත රෝකි කරපු ඒවා නැති වෙයි කියලා මිනිස්සු අනේක වූ නානා කතා කයි කතන්දර ගොතනවා. ඔවුන්ට තමන් සමාදන් වන සීලේද තමාගේ සංවරයේද අමතක වෙනවා අර කවුරු හරි සිල් ගත්ත දැක්කොත්. ඇයි නරකද? අපි කියමු ගණිකාවක් කියලා 29 දවසක් සල්ලාල කමේ ඉදිලා එක දවසක් සිල් ගත්තත් ඇගේ පවුකන්දරාව ඉදිරියේ එක දවසක් සිල් ගන්න එක නරකද? ගත්තාවේ මේ ලෝකේ අන්ත නපුරු කරකස නරකම මිනිස්සු උනත් අහෝ එක දවසක් හෝ සිල් ගන්නවා නම් කොයිතරම් හොඳද? බීපු මිනිස්සු ඉන්නවා, ජීවිතේ අයාලේ ගිය මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සු කාලෙකදි සිල් ගන්නවා කොයිතරම් හොඳද? මේ මිනිසුන්ට ගිනිගෙඩි දීපු මේ පෞකාර වූ පුරෝහිතයත් අර්ධ උපෝසතයක් කරන් ඒ උපෝසතයත් දිව්‍ය සැප උපද්දවල දුන්නා නම් කරපු හොඳ හොඳ විදිහට තියෙයි, නරක නරක විදිහට තියෙයි. එනිසා තවත් කවුරු හරි සිල් ගනිද්දී ඒ මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. පුළුවන් නම් ওই ඇඟිලි එකතු කරලා සාදු කියන්න. ඒ මිනිස් වෙනුවෙන් සාදු කියන්න. ඒ මිනිස් උපද්ද වෙන කුසලයට පිනට සාදු කියන්න. මිනිසුන්ට කතා හදන්න එපා. ඔබ පින ගැන දන්නේ, කුසලිය ගැන දන්නේ, මේ සසර ගැන සකස් වෙන හැටි දන්නේ, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර්ධ උපෝසතයත් වර්ණනා කොට වදාලා. ඉතින් ඒ නිසා අනුන්ගේ සීලයට දොස් කියන්න එපා. ඕනම නරක මිනිසෙක් වුණත්, කුඩුකාරෙක් වුණත්, බේබද්දෙක් වුණත් අනේ එක දවසක් හරි සිල් ගන්නවා නම් කොයි තරම් හොඳද? ඊළඟට මට මේ කාරණාව සිහි කරනකොට මේ කතාවෙන් මම කොටසයි දැන් කිවි තව තියෙනවා. අර උපෝසත සීලයේ සමාදගුණේ හවස් කාලේනේ බලන හවස් කාලේ තමයි දිව්‍ය සැප පහළ වුණේ. තමන් පින් කරන කාලේ විපාකෙන් බලපානවා. මට මේක මතක් වුණේ සමහර මිනිස්සු කියනවා ස්වාමීනි අපි පුංචි කාලේ මේ බණ අපිට ඇහුණා නම් අපි මහාන වෙනවා. අනේ අපිට ධර්මය ඇහෙනකොට අපි ධර්මල්ලු හදාගෙන ගිහි ජීවිතේ බන්ධන ගොඩකට අපි බැඳිලා. අනේ අපිට පොඩි කාලේ බණ ඇහුණා නම් කියලා නෑ පින්වත්නි. ඔය අදෝනාව සත්‍යක් නෙවෙයි. ඔබට පුංචි කාලේ ධර්මයේ නැසුනේ පුංචි කාලේ ධර්මයේ ඇහෙන සංස්කාරය ඔබ පුංචි කාලෙක සකස් කළා නෑ. ඔබ පුණ්‍ය සංස්කාර සකස් කළා තියෙන්නේ වයෝ වෘද්ධ වෙලා. වයසට ගිහිල්ලා සකස් කරන පිං වයසට ගිහිල්ලාමයි විපාක දෙන්නේ. කාලි බලපානවා පිං කරන. අපිට පොඩි කාලේ අපිට ධර්මයේ හම්බ වුණා. අපිට ඉස්කෝලේ ගිහිල්ලා එළියට එනකොට පාසල් ජීවිතෙන් ඉස්කෝලෙන් එළියට එන ළමයෙකුට ලෝකයේ තියෙන වටිනාම මාණික්කය තෑග්ගට දෙනවා වගේ අපිට මහාන කම හම්බුණා. ඒ අපි සංසාරේ පින් කරපු හැටි. ඔබට ප්‍රමාද වුණේ ඔබ පින් කරන්න ප්‍රමාද වෙලා. ඔබගේ ළමා ලපටින්ට කියන්න, තරුණ දූපතුන්ට කියන්න දැන් දැන්ම පින් කරගනින්නා කියලා. ප්‍රමාද වුණොත් විපාකෙන්නේ ප්‍රමාද වෙලා. පුංචි කාලෙම පින්කලොත් බුදුරුන්ගේ යුගේ අවුරුදු 7න් කටේ කිරිසුවඳ ගියේ නැති පොඩි දරුවාට කසාවත ලැබෙයි, මඟපල නිවන් ලැබෙයි. පින් කියන්නේ එහෙම එකක්. කරන කාලේ පිනට බලපානවා. දැන් මේ විමාන ප්‍රීතිය රාත්‍රියේ දුක් මේ සැප විඳලා දහවල් දුක් විඳිනවනේ. ඔන්න ඕකම නැද්ද අද කාලේ? අම්මෝ රැට උයාගත් එක කන්න නැ මේ මිනිහා බීලාවට පස්සේ කියලා අදෝනා නඟින අනඟන කාන්තාව ඉන්නවා. කියන්නේ දවල් කාලේ හොඳට කාලා බීලා වැඩපලක් කරගෙන ඉන්නවා. රැට මිනිහා බීලාවට පස්සේ ඒකා යකා.
ගෙදර මිනිස්සු එළියේ ඉන්නේ ලඳු කැලෑවල ඉන්නේ. එතකොට දහවල් කාලේ සැනසille ඉන්නවා. රැයට මිනිසුන්ට සැනසille ඉන්න නැහැ. එහෙම ගෙවල් නැද්ද? ඒකටත් එහෙනම් ඔවුන් සංසාරේ රාත්‍රී කරපු කර්මයක් බලපානවා ඇති. මම දන්නේ නැහැ ඒක. මට හිතුණා. ඊළඟට සමහර හිට ඉන්නවා වැඩට ගියාට පස්සේ හොඳයි. ගෙදර ආවට පස්සේ ගෙදර ඉන්නයි පෙන්වන්න බෑ විඳවනවා. පහුගිය කාලේ මේ රට වැහිලා අර මිනිස්සු ගෙවල් වල ඉන්න කාලේ හරියට මිනිස්සු රණ්ඩු වෙනවනේ ගෙදර. එකට ඉන්නම වැයන් වදිනවා වගේ එකක් වෙනවා. ගෙදර පිරිසට එකට ඉන්න බෑනේ. හරි වැඩක් නේ. මෙච්චර කාලයක් මේ ගෙවල් වල පවුල් පන්සල් තිබිලා තියෙන්නේ. දහවල් කාලේ ඉඳලා උදේ ඉඳලා හැන්දෑවෙන්ක රස්සාවලට ගිහිල්ලා හවසට ආවා කෑවා බීවා නිදාගත්තා උදේ පාන්දරම පිටත් වුණා. මේ අනේ මගේ පණේ රත්තරන් කියලා කසාද බැඳුම මිනිසුන් දෙකට ඉන්න බෑ. මොවුන් සංසාරය කළ යම් කර්මයක් විපාක දෙනවද කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා සමහර අය ඉන්නවා ඒ වගේ අර දවසට එක වෙලාවක් තියෙන හොඳින් ඉන්න අනිත් වෙලාව හොඳින් ඉන්න බෑ. එහෙනම් මේ විමාන ප්‍රේතයා රාත්‍රී දෙව්සැප විඳලා දහවල් කාලේ නිරාදුක් විඳින ඒ වගේ කර්ම ස්වභාවය මනුස්සයන්ටත් බලපානවා දෝ කියලා හිතෙනවා මේ බණ කියවනකොට. ඒ නිසා පින්වත්නි හොඳම විදිය තමයි මොන කාලෙකවත් පව් නොකර ඉන්න එක. ඇයි දැන් ওই විදිහම සිද්ධියක් වුණානේ එක හොඳ උපාසකයෙකුට යාළුවෙක් හිටියා යාළුවාගේ වැඩි දඩේම යනවා. දහවල් කාලේ මාළු අල්ලනවා රාත්‍රී කාලේ මදු වටවනවා. ඊට පස්සේ කිව්වා අනේ ওই දඩේම යන්න එපා අහන්නෙම නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් රෑ කාලෙවත් දඩේම යන්න නැතුම් ඔබ බුද්ධිය ගනි හොඳට. ඊට පස්සේ යාළුවාගේ වචනේට රෑ කාලෙ දඩේමිට ගියේ නැහැ. මෙයන්ත් ඉපදුනා මේ වැද්දා විමාන ප්‍රේතෙක් වෙලා රාත්‍රී කාලේ සැප විඳිනවා දහවල් කාලේ නිරාදුක් විඳිනවා. තමන් පවෙන් වැළකීලා හිටපු කාලෙත් විපංක පිණිස එනවා. ඊළඟට ඒ නිසා වින්නතුනි මේ කරුණ කారణ අහපු ඔබ ජීවිතේ කිසිම කාලයක කිසිම යාමයක පවුනම් කරන්න එපා. පවු කරපු යාමෙත් විපාකෙට එනවා. ඊළඟට මම දැක්කා පිටිමස් කන එක. මම දැක්කා කියන්නේ මේ දැන් මේ දේශනාවේ තියෙන විස්තරي බලන්න අර ඇඟිලි ටික ඔක්කොම මේ ප්‍රේතයාගේ ඇලිලා තනි ඇඟිල්ලක් වෙලා කුල්ලක් වගේ නියපොත්තක් ඇවිල්ලා තමන්ගේම මස් කඩලා කනවා. ඒ කියන්නේ තමන්ම විඳව ගන්න හදා ගන්නවා. මනුස්ස ලෝකෙත් නැද්ද තමන්ගේම ඇඟ හූරගෙන කෑ ගහන මිනිස්සු? තමන්ගේම ඇඟ හූර ගන්න. මට ගොඩාක් විස්තර අහන්න ලැබිලා තියෙනවා. සමහර මිනිසුන්ට තරහ ගියාම ඔළුව ගහ ගන්නවා බිත්තියේ. තව කවුරුවත් ගහගන්නෙත් ගහපන් කියන්නේ නැහැ උඹගේ ඔළුව බිත්තියේ ගහගනින් කියලා කියන්නේ නැහැ. මෙයාම තරහ ගිහලා ඔළුව බිත්තියේ ගහගෙන ගහගෙන යනවා. තමන්ම විඳවනවා. තරහ ගියෙත් තමන්ද ඔළුව ගහගන්නෙත් තමන්. තව සමහර අය ඉන්නවා තරහ ගිහිල්ලා ඇඟිලි වලින් හූර ගන්නවා නියපොතු වලින් මේ හැම තුවාල කර ගන්නවා. තව පොඩි ළමයි ගැන අහන්න ලැබිලා තිනවා. ඒ අය හපලා මාස් කඩා ගන්නවා. මේ සංසාරේ පුරුද්දක්ද කියලා හිතෙනා වෙලාවකට. සමහරේවට අමනුස්සාදී බැල්ම තියෙන්න පුළුවන්. නමුත් මොන අමනුස්සයා හරි රින්ගන්නේ කර්ම විපාකයක් බලලා. දැන් ඔය අපි ගේමුකෝ ඔය ගොඩක් අය කල් කුමාර දෝෂ ආදි තියෙනවනේ කාන්තාවන්. කවදාවත් ඔය දෝෂෙ ඉන්නේ නැහැ කියනවා. සංසාරේ වැරදි කාම සෙවිනි ඉදිලා නැත්තම්. පතිවෘතාවේ මහා පින තියෙන අයට අමනුෂ්‍ය යත තියන්නේ නැහැ. සංසාරේවා මේ ජීවිතේ නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා ඒකයි තනිකම ගැන අදෝනා නඟනගා ඉන්න එකයි. ඕව එකතු වෙලා තමයි අර දෝෂේ ගානට බලපාන්නේ.
හදිහුණියමක් වැදුනත් තමන් සංසාරේ තවක් කෙනෙකුට හදිහුණියම් කළා තියෙනවා නම් ඒ කර්මී ගානට සෙට් වෙලා තමයි වෙන කෙනෙක් කරන විනේ අපිට වදින්නේ. ඊනිසා අමනුෂ්‍ය ලෝකේ බලපෑමක් කියලා එකකුත් තියෙනවා. හැබැයි ඒක පිටිපස්සේ තියෙන පූර්ණ පසුබිම තමාම කරගත්ත කර්මය හේතුඵල ධමයි. හේතුඵල ධමයි. ඒ නිසා පව් කියන જાතිය නම් කරන්න එපා. විපාක කියනවා තමා කරා. ඉතින් ඊට පස්සේ ඊළඟට බලන්න අර අඹවණිය. තමන් අහම්බෙන් අර සිල් ගත්ත කෙනෙකුට 12ට කලින් අනේ මේ මිනිස්සේ ආහාර ටිකක් ගන්න එපයි කියලා අඹ ගෙඩියක් දුන්නේ කේ විපාකෙට අර විමානයේ හිටපු විමාන දේවතාවන්ට යොදුන් තුනක අඹවණයක් පහළ වුණා නේව. එහෙනම් උපෝසත දවසේ සිල් ගත්ත පිරිසට 12ට කලින් ආහාර ටික ගන්න ආහාර දානීය දෙන පිංගුතුන්ට කොයිතරම් පිං රැස් වෙනවද? කොයිතරම් පිං රැස් වෙනවද? තමන්ගේ මව උපෝසතේ සමාදන් වෙලා නම් පියා උපෝසතේ සමාදන් වෙලා නම් ඔවුන්ට දන් හැන්දක් දෙනකොට කොයිතරම් පිංද? තමන්ගේ දරුවෝ උපෝසතේ සමාදන් වෙලා නම් තමන්ගේ ගමේ පිරිස පන්සලට ඇවිල්ලා උපෝසතේ සමාදන් වෙලා නම් ඒ පිරිසට දන් ටිකක් බෙදෙන එක කොයිතරම් පිංද? මේ එක පළතුරු ගෙඩියක් දීලා ආනිසංසේ. ඒ නිසා ඒ උපාසක උපාසිකාවන්ට දන් දෙන එක එහෙමනම් භික්ෂු භික්ෂුණීන්ට දන් දෙන එක කොහොමද? භික්ෂු භික්ෂුණීන්ට දන් දෙන එක එහෙම විපාක නම් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේලාට කරන පූජාවල විපාක කොහොමද? ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලත් ඒ බුද්ධ අධිෂ්ඨානෙන් ඉතුරු වී වදාළ ශේෂ වී වදාළ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැනි මේ මහෝත්තම තථාගත ස්මරණ වූ ධාතුන් වහන්සේලා විසෙහි මලින් පහනින් පූජා පවත්වනකොට ඒ සුදී ජනයාට කොයිතරම් විපාක සැලසෙනවද? ඒ නිසා තමයි ප්‍රඥාවෙන් අග්‍රේසර වූ ප්‍රඥාව නැමැති පර්වතේ මුදුනට පැමිණි ප්‍රඥාවත් එක්ක ජීවිතේ සරසාගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසෙහි ඇඟිලි එකතුකට කරන වන්දනාවක් ඇද්ද ඒ වන්දනාව නිවනට මුල් වෙනවා කියලා. නිවනට මුල් වෙනවා කියව ඇඟිලි එකතුකට කරන වන්දනාව. මේ ධාතු සෑයකට වඳින එක පුදන එක සුළුපටුවෙන් පිනක් නෙවෙයි පින්වත්නි. ඉතින් ඔන්න දැන් විමාන ප්‍රීතියගේ කතාවත් එක්ක ඇති වෙච්ච දහං කතාව ඔය. පස්සේ කාලෙක අර දැන් පුරোহিতය වසංගතයකින් නිමරුණි. පස්සේ කාලෙක මහරජුරු කලකිරිලා තමන්ගේ දරුවන්ට කාමයේගෙන කලකිරිලා දරුවන්ට රාජ්‍ය පවරලා හිමාලයේ තපස් රකින්න ගිය මහරජුරු දැන් තාපසීන්නන්සේ නම රාජ ඉරිසි. දැන් රාජ ඉරිසීන් වහන්සේ ගංගාවක් අයිනේ. දැන් ඔන්න තපස් රකමින් වාසය කරන ඔය ගංගාවේ යොදුන් 12ක් උඩ තමයි අර විමාන ප්‍රීතියගේ විමානේ තියෙන්නේ. ඒ ගංගාවේ පහළම තමයි අර රජ්ජුරුව තපස් රකින්නේ. අර අඹවණෙන් මිහිරි. දැන් මේකෙන් තේරෙනවා පින්වත්නි මේ ලෝකේ තියෙන පුදුම දේවල්. සමහරට එක දිගට අඹවණයක් තිනුට අපි ලස්සන අඹවණයක්, නාවණයක්, ලස්සන කොස් වණයක්, ලස්සන පළතුරු වණයක් කිව්වට සමහරට ඒක විමාන ප්‍රේතයෙක්ගේ විමානයක් වෙන්න පුළුවන්. අර ගංගා ඉනේ තියෙන අඹවණෙන් මිහිරි අඹ ගෙඩියක් ගඟට වැටුණා. ගංගේ පාවිල ඇවිල්ලා තාපසින් වහන්සේ පැන් පහසුවේ ඉන්නකොට පාවෙන අඹ ගෙඩිය දැකලා ගිහිල්ලා අඹ ගෙඩිය ගත්තා. කොස් ගෙඩියක් තරම් අඹ ගෙඩිය. අඹ ගෙඩිය කැපුවා. පැණි වැක්කිරෙනවා.
කෙහෙල් කොලේකින් ඉතුරු ටික වහලා ඉතුරු කෑල්ල කෑවා මෙච්චර විශාලයි. ඒ ආහාරය අඹ ආහාරය ගත්තට පස්සේ රජුරවන්ට ආය වෙන කෑම අපිරිය වුණා කියනවා. ඊළඟ දවසෙත් අර අඹ ගෙඩියෙන් කෑල්ලක් කපලා අරන් කෙහෙල් කොලෙන් වහලා ඉතුරු ටික කෑවා. සතියක් විතර අඹ ගෙඩියෙන් මිඳලා වෙන කෑම කන්න හිතෙන්නේ නැහැ. ගඟ ළඟට ගිහිල්ලා රාජ ඉරිසින් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් අඹ ගෙඩියක් එයි, දැන් අඹ ගෙඩියක් එයි. අඹ නොලැබුණොත් කන්නේ නම් නැහැ වෙන දෙයක් කියලා. දැන් ගෙවල් දොරවල් අතෑරලා රාජ සැපත් අතෑරලා ආපු රජුරුවොත් අහු උනන්නේ අඹ ගෙඩියකට. ඔය අද කාලේ ඔක්කොම අතෑරලා ඇවිල්ලා එක එක දේවල් වලට අහු වෙනවා වගේ. ඊට පස්සේ දැන් කන්නේ බොන්නේ නැතුව සතියක් දැන් රජුරුවෝ අඹ ගෙඩියක් දැන් එයි එයි කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට ගංගා දේවතාවී, ගංගා දේවතාවියට හිතුණ දැන් ගංගා ඉන්නේ රාජ ඉරිසින් ඉන්නවා කන්න බොන්නේ නැහැ. ඒ දේවතාවී හිතෙන් හිත බැලුවා රජ්ජුරු ඇයි ගඟ ළඟට වෙලා ඉන්නේ අඹ කණ්ඩ ආසාවෙන්. මගේ අම්මෝ මේ රාජ සම්පත්‍ය අත්හැරලා ඇවිල්ලා අඹ ගෙඩියකට වහ වැටුණා නේව. ආකාංශේ පෙනී හිටියා. රාජ ඉරිසිතුමනි, කිම මේ කන්නේ බොන්නේ නැතුව. ඊට පස්සේ රාජ ඉරිසින් වහන්සේ කිව්වා, "දේවතාවි, මා මේ සිටින්නේ මට මේ ලොකු ආසාවක් තියෙනවා අඹ කන්න. එක්තරා අඹ ගෙඩියක් පාවී ආවා මේ ගඟේ. ඒ සතියක් පුරා භුක්ති විඳලා රහ වෙදිලා තමයි මට මේ ඔක්කොම අමතක කරලා තියෙන්නේ. මන්ට එතනින් එහාට හිතන්න බෑ" කිව්වා. "අඹම මතක් වෙනවා" කිව්වා. අද කාලෙත් තියෙන මොකක් හරි දෙයකට රහ වැටුණාට පස්සේ ඒකම මතක් වෙවි තියෙන ඒවා. ඊට පස්සේ ගංගා දේවතාවි කිව්වා, "රජතුමනි, මේ හැම දෙයක්ම අතහැරලා නේද ආවේ? හැම දෙයක්ම අතහැරලා නේද ආවේ? මොකද මේ" කියලා කිව්වා. ඒගොල්ලෝ ඒ දේවතාවි ලස්සන ගාතාවක් කිව්වා. "යෝ හිත්වා පුබ්බ සංයෝජනං" යම් කිසි කෙනෙක් කලින් බැඳින් සංයෝජන අත්හැරලා "පච්චා සංයෝජනේ තිතෝ" පස්සේ ආයෙත් ඒවා අල්ලනවා. කලින් අතහැරපියව මෙන්න ආයෙත් අල්ලගන්නවා. "අදම්මං චේව චරති" ඒක ඔහුගේ අධර්මයේ හැසිරීමයි. "පාපංචස්ස පවඩ්ඩති" හිතේ පෞසිති විලියනවා. එතකොට වමාරපු ඒවා ආයෙ ගන්න එපා රජතුමනි. දැන් රජතුමාට බණ කිව්වත් හිතට යන්නේ නැහැ. රජුරු කිව්වා, "ගංගා දේවතාවි, මට බණ හිතට යන්නේ නැහැ. ගංගා දේවතාවි, රාජ ඉරිසින් වහන්සේ ඔබේ ගඟෙන් ලැබෙන සම්පතක් නොලබා මේ ගංගායිනේ මැරුණාට පස්සේ මිනිසු නිඳා කරයි. ගංගා දේවතාවිට කෙල ගහයි රජුරු මැරෙනකල් බලා හිටියා" කියලා. දේවතාවි අඹ ගිනන් දෙන්න කිව්වා. ඊට පස්සේ ගංගා දේවතාවිය දැනගත්ත මේ රජුරවන්ට දැන් බණ කියලා හරියන්නේ කියලා රජුරු ඉරිදීෙන් මෙහෙම උස්සලා යොදුන් 12ක් ගඟේ උඩට ගෙනියලා අර අඹ විමානේ තිබ්බා. "ආ, ඕකේ තපස් රැකගෙන ඉන්න" කිව්වා. "ඕකේ තමයි කිව්ව අඹ වැටෙන්නේ." රජතුමා උඩ බැලුවා. ලොකු අඹ තියෙනවා, කෝස් ගෙඩි වගේ, සුවඳයි. ඉතින් රජතුමා හොඳට අඹ කෑවා, හවස් වුණා, ගහක් යටම නිදාගත්තා. ඈත මාලිගාවක් තියෙනවා, ඒ පැත්තට ගියේ නැහැ, හෙට එළි වෙනකොට යන්න ඕන කියලා. බොලේ බැලින්නම් ඉර උදා වීගෙන එනකොට අර මාලිගාවෙන් දිව්‍ය පුත්‍රයෙක් එළියට ඇවිල්ලා ඇඟ සූර්යනයක් උඩට ඉස්සිලා ඇඟ යටිපතුලෙන් ගින්දරක් මතුවෙලා පිච්චෙනවා. අතේ ඇඟිලි පහ එකට එකතු වෙලා තනි ඇඟිල්ලක් වෙලා කුල්ලක් තරම් නියපොත්තක් ඇවිල්ලා තමන්ගේව මස් කඩ කඩ කනවා. රජතුමා ගහකට මුවා වෙලා මුළු දවසෙම බලා හිටියා කියන ඒ ප්‍රේතය අවිඳින දුක. රාත්‍රියේ හවස් වීගෙන එනකොට ආයෙත් අර ශරීරේ පුංචි වෙලා ගින්දර නිවිලා දෙවියෙක් වෙලා ඇතුළට ගියා. රජතුමා ලහිලයි ගියා. "දිව්‍ය පුත්‍රය,
කවුද ඔබ? අර දිව්‍ය පුත්‍රයා හැරිලා රජුරු අඳුනගත්තා. රජතුමනි, ඔබගේ පුරෝහිතය මම. සම්පූර්ණ විස්තරය කිව්වා. එක අරද උපෝසතයක් මම රැකලා තමයි මේ සම්පත්තිය පහළ වුණේ. මා නඩු විභාග විසඳලා අනිත් අයට ගින්දර දුන්න නිසා මම මේ විදිහට දැවුනේ. නඩු විභාග වලින් අනිත් අයට බර පැටෙව්වොත් අපි කියන ලොකු බරක් මට පැටවුණා මේකින් කියලා. අයහපත් විදිහට නඩු විසඳලා අනිත් මිනිසුන්ට බර පටවනකොට ඒකේ විපාක විදිහට ප්‍රේත ලෝකේ උපදිනවා පින්වත්නි, විශාල අණ්ඩකෝස ඇතුව. අණ්ඩකෝස විශාල අණ්ඩකෝස එක කරේ තියාගෙන තමයි ප්‍රේතය යන්නේ. ගිජුලීනිය කොට කොටා කනවා. ඊට පස්සේ ඒ කරෙන් බිම තියලා තමයි ඉඳගන්නේ. ඒක උඩ තමයි ඉඳගන්නේ. එතකොට ගිජුලීනිය කොට කොටා කනවා. දැක්කද කාටවත් බරක් නොවී ජීවත් වෙන්න කියන එකේ තේරුම? තමන් කරන කර්ම තමන්ට විපාක දෙනවා. දැන් මා මේ කාරණාවේදී මතක් කළා, මේ පෙරේතයා දැවුනේ අයහපත් විදියට නඩු විසඳලා අර මිනිසුන්ට ගින්දරක් දුන්නනේ. ඔය වගේම සිද්ධියක් වුණා මීට අවුරුදු 10කට 15කට කලින්. එක්තරා කාන්තාවකගේ ඇඟට ප්‍රේතෙක් ආරූඪ වෙලා කියනවා, ඒ කාන්තාවගේ නිවස ළඟ ඉන්න ගෑනු ළමෙක්ගේ නම කිය කියා එන්න කියපන් කියලා. ඊට පස්සේ ඒ ළඟ හිටපු කාන්තාව ආවා ඒ ගෙදරින්. ඊට පස්සේ අර ආරුඩ වෙච්ච කාන්තාවගේ ශරීරයෙන් පිරිමි කෙනෙක් කතා කරනවා. කතා කරලා කියනවා, උඹ මට සහපතියන් දෙපා, උඹ මට සහපතියන් දෙපා කියනවා. ඊට පස්සේ කවුද කියලා බලනකොට අර ආරුඩ වෙච්ච කාන්තාවගේ තාත්තා මේ ප්‍රේතෙක් වෙලා. එතකොට ප්‍රේතෙක් වෙලා ඉන්නේ ඇයි අරයට කියන්නේ සාපතියන්න එපා කියලා. ඒ ප්‍රේතයා කියනවා, මේකේ අල්ලපු ගෙදර ගෑනු ළමයන්ට රස්සාවක් අරන් දෙනවා කියලා. අද යන් අපි කාර්යාලයකට යන්න තිනවා, දුවට හොඳ රස්සාවක් අරන් දෙන්නම් කියලා. අර මිනිස්සයා මේ කෙල්ල අරන් ගිහිල්ලා අනාථ කළා. ඊට පස්සේ කොහොම හරි රස්සාව අරන් දීලා හරි මොකක් හරි පස්සේ කාලේ අර මිනිස්සයා මැරුණා. අර කෙල්ලට මතක් වෙනවා, මං හොඳට චරිත රැකගෙන ඉඳලා මේ මිනිහා මගේ චරිතේ නැති කළා. හෙන ගහන්න ඕක මගේ චරිතේ නැති කළා. කෙල්ල තමන් දූෂණය වෙච්ච එක සිහි කරලා අයි පුරුෂයාට ශාප කළා. මේ මිනිහෙක් මෙහෙම ශාප කරනකොට ඒක කරපු එකිනා මැරිලා දැන් ප්‍රේත ලෝකෙ ඉපදිලා. අර කෙල්ල සාප කරනකොට යටිපතුලෙන් ගින්දරක් ඇවිල්ලා හිස් මුදුනෙන් පිච්චිලා යනවා කියලා. ඒ ප්‍රේතයා ඉන්නවා කියන්නේ අසූචි වලක අසූචි ගුලි කර කර කකා. එහෙම ඉන්නකොට එයාගේ ප්‍රේත ජීවිතේ තියෙන බලවත්ම දැවිල්ල තමයි කියනවා අර අහිංසක කෙල්ලෙක් තියෙන සාපේ. අහිංසක චරිතය රැකගෙන ඉන්න අහිංසක කෙල්ලෙකුට හානියක් වෙලා සාප තිබ්බොත් ඒක දවනවා. අනිත් කෙනා දවනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ සාප හරි භයානකයි. ස්ත්‍රීන්ගේ සාප හරි භයානකයි. ඔබ දන්නවද? බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ, ඒ වගේම පුක්කු සාති අනාගාමී මහෞත්තමයන් වහන්සේ පැවිදි වෙන්න සිවුරු හොයාගෙන යද්දී යක්ෂණියක් ගවයෙකුට ආරුඪ වෙලා ඇවිල්ලා ඇන්නා. රහතන් වහන්සේ පිරිනවම් පෑවා. අනාගාමී පුක්කු සාති උත්තමයන් වහන්සේ කලුරිය කළා. රහත් වෙලත් මඟපල් ලබලත් අර යක්ෂණියක් ඇවිල්ලා ජීවිතහානිය කළේ කලින් ජීවිතයක මොවුන්. අර යක්ෂණිය වෙසඟනක් වෙලා ඉද්දින් ඒ වෙසඟන එක්ක වාසය කරලා ඒ වෙසඟනගේ ශරීර ආභරණයි වස්ත්‍රයි ගණ්ඩ වනයේට ගිහිල්ලා බෙල්ලමිරිකලා මරලා ඈ මැරිලා තියෙන්නේ මං උඹලගෙන් පළිගන්නවා කියලා.
ස්ත්‍රියකට වෙච්ච අසාධාරණී ඉදිරියේ ඇය සාප කරලා පතපු අදිස්ථානේ යක්ෂණියක් වෙලා ඇවිල්ලා රහත් වෙලා ඉද්දිමුත් ඇවිල්ලා පලිගත්තා. එනිසා කාන්තාවන්ගෙන් සාප ලැබෙන වැඩ පින්වත් මේ දරුවන්ට කියන්නේ මම මේ කොල්ලන්ඩයි මේ කියන්නේ. පිරිමි පාර්ශවයටයි කියන්නේ. අහිංසක කාන්තාවන්ගෙන් සාප ලැබෙන විදිහට ඔවුන් පෙළන්න එපා. ඒ කර්මේනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය උත්තමයාට දහම් දෙසුවේ. පුක්කුසාති උත්තමයා වෙනුවෙන් යොදුන් ගානක් පයින් ගිහිල්ලා වැඩම කරලා මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. සසරින් එතර කෙරෙව්වා. අර කර්මෙහෙට අරහට ඉන්න බෑ බුදු කෙනෙකුටවත්. එච්චර භයානකයි. කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. අහිංසක කෙල්ලන්ගේ ජීවිතේ පිවිතුරු බව නැති කරන්න එපා. ඒක අතිශයින් භයානක පාපය. ඉතින් ඊට පස්සේ ඉතින් මේ කර්ම විපාක දෙවෙන තැවෙන විපාක. ඉතින් ඊට පස්සේ දැන් රජුරු අර විමාන ප්‍රේතයගෙන් ඔක්කොම අහගෙන රජතුමාට අඹ ආසාවක් නැති වුණා. කර්ම විපාක දැක්කට පස්සේ ඊට පස්සේ ඒ අඹ වනේම රජතුමා තපස් රැක්කා. රාත්‍රී කාලේ අඹ ගෙනල්ලා දීලා අර විමාන ප්‍රීතිය උපස්ථාන කරනවා. දවල් කාලේ පිච්චෙනවා. තාපසේනහසෙට අඹ තෘෂ්ණාව නැති වුණා. හිත දැහැන්ගත වුණා. විමාන ප්‍රීතියගේ විමානයේ ඉඳලාම ධ්‍යාන වඩලා කලුරිය කළා බඹල උපන්නා. ඒ අපේ මහ බෝධිසත්වයෝ. ඒ බෝධිසත්වයෝ ඒ තාපසේනහසෙලා හිටි. මුලා වෙන්න පුළුවන් බෝසතුන්ගේ හිත. නමුත් කොහොම හරි ධර්මයට එනවා. කිං ඡන්ද කියන ජාතක දේශනාවයි වදාළේ. කර්මය තමා කරා එන හැටි. ඉතින් ඒ නිසා ඒ කාලේ ගංගා දේවතාවියලා හිටියේ උප්පලවල්නා. පින්තුනි ගොඩක් අයට හිතෙනවා කර්ම විපාක තමා කරා එන්නේ නැහැ කියලා. හරියට හිතෙනවා. මට අදත් අපේ ස්වාමීන් වහන්සේ නම මේ මාත් එක්ක කියා හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ගෙදර ඉන්න කාලේ ළමයි ටික නාන්න යද්දී එක යාළුවෙක් හැංගිලා ඉඳලා අර ඇඳුම් ටික අරන් හැංගුවා. දැන් අර කට්ටිය නාලාවිල් ඇඳුම් හොයන හොයනවා නෑ. අරය හිනාවෙවි එනවා. ඔය විදිහෙම විස්තරයක් අතීතේ වුනේ නැද්ද? හොඳ යාළුවෝ ටිකක්, අහිංසක යාළුවෝ ටිකක්, පව් නොකරන යාළුවෝ ටිකක් ගඟක නාන්න ගිහිල්ලා එක යාළුවෙක් අහම්බෙන් හිතලා විහිළුවට ඇඳුම් හැංගුවා. ඔවුන්ගේ සත්පුරුෂක ඊට පස්සේ අර අය ඉදිරියට ඇවිල්ලා ඇඳුම් නැතුව බය වෙලා හොයනවා, ලැජ්ජාවටපත් වෙලා හොයනවා. ඔවුන්ගේ යහපත් කටයුතු වල විපාක විදිහට ඒ පුජ්‍යලයා මැරිලා ගිහිල්ලා දෙවියෙක් වෙලා ඉපදුණා. බලන්න පින්වත්නි මේ ඉතිහාසයේ මෙහෙම කතාවකුත් තියෙනවානේ. දෙවියෙක් වෙලා ඉපදිලා ඇඳුම් නැහැ. දෙවියෙක් වෙලා ඉපදිලා ඇඳුම් නැහැ. විහිළුවට ඇඳුමක් අංගලා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ පින්තුනි කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නේ. කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. යං කම්මං කරිස්සන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. සිහි කරන්න කිව්වා මං හොදක් හෝ නරකක් හෝ කළොත් ඒක මට විපාක දෙනවා කියලා. අපිට හිතෙනවා අරයට ඕක විපාක දෙයි. ඒකට අපිට වගානන්නේ අපි පින් කරනවනේ. පින වෙන වෙනවා, පාපේ වෙන වෙනවා. ඕකයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා පව් කියන ජාතිය නම් පුංචි දෙයක් විපාක දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපන් සත්වයාගෙන් මේ මැරෙන මිනිසුන්ගෙන් නියසීලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි මැරිලා ගිහිල්ලා ආය සුගතියකට එන්නේ. මිනිස්සෙක්කෝ දෙවියෙක්කෝ වෙන්නේ. මැරෙන ජනතාවගෙන් මහ පොළොව වගේ ප්‍රමාණයක් මැරිලා
නරක තිරිසන් ප්‍රේත අසුර ලෝකවලට යනවා. බලන්න මේ අසුර සමහර ලෝක තියෙනවා යොදුන් තුනක් විශාල ඇඟ. ඔළුව ලබු ගෙඩියක් වගේ. චූටි ලබු ගෙඩියක් වගේ ඔළුව ඇඟ යොදුන් තුනක් විශාලයි. ඉතින් ඇඟ හොල්ලන්න බෑ. ඉදිකට්ටක් තරම් උගුරෙන් වතුර හරි කන හරි ගොදුරක් හොයාගන්න ඕන අර විශාල ඇඟ පෝෂණය කරන්න. අවුරුදු කෝටි ගණන් ඒ අසුර සතා දුක් විඳිනවා. සමහර මිනිස්සු කටින් කරපු පව්, වචනෙන් කරපු පව්, දැන නොදැගෙන නොදැනගෙන කටින් කියන වචන මුල් කරගෙන කර්ම විපාකයක් හටගන්නවා. ප්‍රේත ජීවිතයක් උපදිනවා. ඇඟින් ගිනි දළු වෙනවා කටින්. කට වහගන්න බෑ. ඇරගෙන ඉන්න ඕන කටින් ගින්දර එළියට එනවා. කට වැහපු ගමන් බඩ පිච්චිලා එළියට පයින්නවා ගින්දර. ඒ නිසා හැම වෙලාවෙම මේ ප්‍රේතයා කට ඇරගෙන ඉන්නේ. මෙහෙමත් ජීවිත තියෙනවා පින්වත්නි. ඒ නිසා පාපී දේවල් කටින් කියන්න එපා. හයි කොරෝනා කාලේ මේ කාලේ ප්‍රශ්නේ යන්නේ. අපි ඕවා ගැන දන්නේ නැහැ. ඕවා දාල නැහැ. දැනගත්ත වෙලාවේ සංවර වෙන්න. ඉකල යම් කිසි කෙනෙක් කලින් පව් කරලා පස්සේ පව් කරන්නේ නැද්ද? ඒකේ නම් වලාංකුලකින් මිදුණු සඳක් වගේ බබලනවා. ඔබ දැන් වරදින් අත් මිදුණොත්, වරදින් අත් මිදුණ කෙනාට තුන් ලෝකෙම වඳින මහෝත්තමයේ කියේ හැකි බව අඟුලිමාලයන් වහන්සේ තමාගේ ජීවිතෙන් ඔප්පුකොට වදාලා. උන්වහන්සේ වෙනුවෙන් අහස උසට කිරි බුබුලක් වගේ සෑයක් හදලා ශ්‍රී අඟුලිමාල මහසෑය දිනෝදහක් දෙන නල්ල තීතිය වඳිනවා. නල්ල තීතිය වඳිනවා. වරදින් අත් මිදුණට පස්සේ ඔබත් වරදින් අත් මිදෙන්න. සමහර අය කටින් කරන පාප වලින් දත් එනවා උල් වගේ. ඒ නිසා ඒ දිව දිගයි. එතකොට දත් උල් වගේ නිසා දත් දෙක උඩට පෝට්ටු කරනකොට හක්ක පසාරු කරගෙන යනවා. ඒ නිසා මොකද වෙන්නේ? කට ඇරගෙන ඉන්නවා දත් මේ කට පෝට්ටු කරන්නේ. අවුරුදු කෝටි ගණන් ආයුෂ තියෙන මේ අමනුස්ස ලෝකේ තියෙනවා කට අර මේ පියාගන්න බෑ. කට ඇරගෙනමයි ඉන්නේ. ඇයි සමහර අය ඉන්නවනේ කියන්නේ තෝගේ කට පියාගන්න බැයිද බං කියලා. එක කට ඇරිය ගමන්මයි කාට හරි මොනවා හරි කිය කියා කච 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 ගා ඉන්නවා. කර්මාන රූපෝ ඇහෙනවා කට වහගන්න බැරි ජීවිතයක් හම්බ වෙනවා. ඇරගෙනම හිටපිය කියලා. කවුද තීරණය කරන්නේ? තමන් කරපු කර්මයමයි. කර්මයමයි නිර්මාපකයා. ඔහුගේ රෝම කූපේ පවා කර්මයෙන් විසින් හදලා දෙනවා. පිළිගත්තා හෝ නැති වුණා හෝ සුදි ජනියා සත්පුරුෂ ජනියා සිටිනවා. කර්මය ගැන අහනකොට තමන්ගේ ජීවිතේ එයින් තේරුම් අරන් අරිමාවතට ගන්න ඒ අය පිණිස විතරයි මේ ධර්මය. වාද විවාද කරන අය උදෙසා නොවේ. සැක සංකා පිණිස නෙවේ. ඉතින් ඊට පස්සේ ඔය වගේ අසුර ජීවිත තියෙනවා. ප්‍රේත ලෝකයේ ජීවිත එක ප්‍රේතයෙකුට තවත් ප්‍රේතයෙක් විඳින දුක වෙනස්. මේ මනුස්ස ලෝකයේ කරන කර්ම. ඊළඟට නිරය. පිංගතුනි නිරේවල් තියෙනවා 136. ඔබ දන්නවද නිරේවල් 136 හැදෙන්නේ කොහොමද කියලා? ප්‍රධාන නිරේවල් 8ක් තියෙනවා. ඒකට කියනවා මහා නිරේවල් 8ක් කියලා. අට මහා නරක. කුමක්ද අට මහා නරක? සංජීව, කාලසූත්‍ර, සංඝාත, ඊළඟට රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි. ඒ එක නිරයක් වටා තව නිරේවල් 16ක් තියෙනවා. ඒවට කියනවා උස්සද නිරේවල්, නැත්නම් ඔසුපත් නිරේවල් කියලා. එතකොට එවැනි 16ව 8ක්. ඒ එක නිරයක් වටා 16ක් තියෙනවා. 128යි. අට මහ නරකයයි 136යි. ඔබ දන්නවද ඒ වගේ ආයස පැරණි බණ පොතේ තිබුණා ඒ ගැන විස්තර. ඒ නිසා මම ඒවා ලියාගත්තා.
මෙවිතින් ගණන් හදා හදා ඉන්න නෙමෙයි තියෙන්නේ පාපෙන් වැළකෙන්න. නමුත් යන් සංඥාවක් පිණිස මං කියන්නම්. පින්වතුනි සංජීව කියන අපාය තව තේරුම් ගන්න දිව්‍ය ලෝක 6යි අපායවල 136යි. එතකොට අපි ගමු කාල සූත්‍ර කියලා. කාල මේ සංජීව නිරේවල් වලින් අඩුම ආයුෂ තියෙන නිරේ තමයි සංජීව. සංජීව නිරේ ආයුෂ මනුස්ස අවුරුදු 190ක් සංජීව නිරේ එක දවසයි. මනුස්ස අවුරුදු 190ක් සංජීව නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් තියෙනවා. බැරි වෙලාවත් මේ පව කරන ජනයා සංජීව කියන අපායේ වැටුනොත් එහෙම ඒ නිරිසතාට අපායේ ඉන්න තියෙනවා අවුරුදු කෝටි 162,000ක්. අවුරුදු කෝටි 162,000ක් අපායේ ඉන්න සිද්ධ වෙනවා මැරුණොත් එහෙම. උඹලා නම් අපායේ උඹලා දිව්‍ය ලෝකේ ඵලයල්ලා අපි අපායේ යන්නම්. අපායේ යන්නක් කවුරු හරි එපෑය කියලා මිනිස්සු කට තියෙන ඵලියට කියනවා. පින්වතුනි භයානකයි. භයානකයි. ඊට පස්සේ ඊළඟට තියෙන සංජීව අපායේ ස්වභාවය තමයි ඒ නිරිසතා පෙටි පෙටි ගහලා නිරි පල්ලු විසින් යම පල්ලු විසින් කපනවා. කපද්දි කපද්දි ඒ නිරිසතා ඉපදෙනවා. නැවත නැවත ඉපදී ඉපදී ඒ විපාක විඳවන නිසා සංජීව කියලා කියනවා. ඊළඟට කාලසූත්‍ර ඊළඟ අපාය. කාලසූත්‍ර අපාය ස්වභාවය තමයි ඒ නිරිසතාගේ ශරීරයට කළු පාට ඉරි ගහලා ඒ ඉරි වලින් අර ගහක් ඉරනවා වගේ ඉරනවා. ඒ දුක ඉවර වෙන්නේ නැහැ මොහොතක්වත්. මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 360,000,000ක් ඒ අපායේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 1000ක් ගණන් හදලා කියනවා නම් පින්වත්නි ඒ කාල සූත්‍ර අපායට වැටුනොත් ඒ පාපේ ගෙවෙන්න යනවා අවුරුදු කෝටි 12,90,000ක්. අවුරුදු කෝටි 12,90,000ක්. දැක්කද? මේවත් එක ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ සෙන සම්පත්තිය කියන්නේ අසුරු සෙනක් වගේ. මේ අවුරුදු 60-70 අසුරු සෙනක් වගේ. ඊළඟ අපායි තමයි සංඝාතේ. සංඝාත අපායි ස්වභාවය තමයි නිරිසතා අර ගිනිගත්ත යකඩ පොළොවේ ඉන දක්වා එරිලා ඉන්නේ. ගිනිගත්ත කන්දක් වගේ මහා යකඩ ගුලියක් පෙරලි පෙරලි ඇවිල්ලා අර නිරිසත්තු චප්ප කරගෙන යනවා. එහෙම ඒ කන්ද තල්ලු වෙලා ගියාට පස්සේ අර බිත්තරයක් චප්ප වුණා වගේ ඒ නිරිසතා ආයෙ ඉපදෙනවා. අතරක් නෑ, එක දිගට විඳවනවා ඒ සංඝාත කියන නිරේ. මනුස්ස අවුරුදු තුදුස් කියලා 40,00,000ක් එක දවසයි එහෙ. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 2000ක ඒ සංඝාත අපායේ ඉන්න ඕන. මිනිස් අවුරුදු වලින් ගත්තොත් 1,63,60,000ක් අවුරුදු. 1,63,60,000ක්. මංවත් මේවට තියෙන බින්දු ගණන දන්නේ නැහැ. හදලා බලන්න. ගණන් හැදිලා නෙවෙයි වැරදි හදා ගන්න. ඊට පස්සේ තියෙනවා මහා ඊළඟට රෞරව නිරේ. රෞරව නිරේ ගොඩාක් දුරට උපදිනවා කාමසේවණේ මුල් කරගෙන. යම් නව දොරක් සහිත මේ ශරීරේ යම් ශරීරයේ යම් යමකින්ද කාමසේවණේ කළේ ඒ සිදුරු නවයේටම ඒ නිරේ ගියාට පස්සේ සිදුරු නවයේ දොරවල් ඇරිලා ඇඟ ඇතුළට උණු අළු යනවා. උණු අළු වලින් දැවෙනවා. නිරිපල්ලු තෝමර වලින් අනිනවා.
තමන්ගේ සහෝදරයන්ට ද්‍රෝහිවීම, මවට පියාට ද්‍රෝහිවීම, මිත්‍ර ද්‍රෝහිවීම රෞරව නිවේ නිරේ උපද්දවනවා. වසර ගානෙන් කිව්වොත් එහෙම පින්වත්නි, වසර ගානෙන් කිව්වොත් රෞරව නිරේ මනුස්ස අවුරුදු 750 කෝටි 60 ලක්ෂයක් ඒ අපායේ එක දවසයි. 750 කෝටි 60 ලක්ෂයක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 4000ක් අපායේ ආයුෂ. මනුස්ස අවුරුදු වලින් කිව්වොත් රෞරව නිරේ ඉපදෙනවා නම් 8 ප්‍රකෝටි 29 ලක්ෂ 44000යි. නිරේ මේ අවුරුදු 50කට 60කට කරගන්න පාපේ විපාක දෙන කාල. විපාක දෙන කාල. ඊට පස්සේ මහා රෞරව නිරය. ඒ නිරේ ඉපදුනොත් එක දවසක ආයුෂ මනුස්ස අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි අවුරුදු 8000ක්. මනුස්ස අවුරුදු වලින් හදනවා නම් 66 ප්‍රකෝටි 35 ලක්ෂ 250 කෝටියයි. තාප නිරයේ එක දවසක ආයුෂ මනුස්ස අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි. වෙනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි අවුරුදු 16000ක්. මනුස්ස අවුරුදු වලින් කියනවා නම් 5614 ප්‍රකෝටි 84 ලක්ෂ 10000 කෝටියයි. මේවට ගණන් වලට බිංදු කොහමද කියලාවත් මන් දන්නේ නැහැ. පව් කරන්න හොඳ නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. ප්‍රතාප නිරේ වැටුණොත්, ප්‍රතාප නිරේ වැටුණොත් එහෙම ඒ නිරේ ආයුෂ අවුරුදු වලින් කියන්න බෑ. ගව්වක් දිග, ගව්වක් උස, ගව්වක් පළල, ගලක් අවුරුදු 100කට වතාවක් පිහදාගෙන ගියොත් එහෙම ගව්වක් උස, ගව්වක් දිග, ගව්වක් පළල, ගලක් අවුරුදු 100කට වතාවක් පිහදාගෙන ගිහිල්ලා ඒ ගල ගෙවෙන දවසක් එනවද, එදාට ප්‍රතාප නිරේ ආයුෂ ඉවරයි. අවීච මහ නරකාදී වැටුණොත් එහෙම අන්තක්කල්පයක්. අන්තක්කල්පයක් කියන්නේ කුමක්ද? අන්තක්කල්පයක් කියන්නේ මිනිස්යාගේ ආයුෂ අසංකීයේ ඉඳලා 10ට අඩු වෙලා ආය අසංකීය දක්වා වැඩි වෙන කල්. උපමාවකින් කිව්වොත් ගව් දෙකක් පළල, ගව් දෙකක් උස, ගව් දෙකක් ඝනකම තියෙන පර්වතය අවුරුදු 100කට වතාවක් සලුවකින් මේ පිය දැම්මොත් ආන්නේ ගල ගෙවෙන දවස පින්වත්නි අවීච මහ නරකාදී ආයුෂයි. මේ විදිහට මිනිසයාගේ ආයුෂ දැන් ওই උපමාව මතක තියාගන්න. ওই විදිහට අවුරුදු 10ට අඩු වෙලා 80000ට වැඩි වෙච්ච තැන තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මෛත්‍රී බුදුරජාන් වහන්සේ අධිහිට පහළ වෙන්නේ නැහැ. ගව් දෙකක් දිග පළල තියෙන පර්වතය අවුරුදු 100කට වතාවක් සලුවකින් පිසදාද්දී ඒ ගල ගෙවි යනවාද? එච්චර කාලයක් ඉන්න ඕන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න. අපේ මිනිස්සු මුලාවක සිටිනවා අද පහළ වෙයි, හෙට පහළ වෙයි කියලා. ඒ නිසා හරියට මේ කඩෙන් කන්න බැරි වුණොත් මේ ඊළඟ හැපැත්තේ කඩෙන් කන්න පුළුවන් වගේ මිනිස්සු වාහනවල යනකොට කෑම කන්න, මේ කඩෙන් කන්න බැරි වුණොත් ඉස්සර හොටෙල් එකක් තියෙනවනේ කියලා හිතනවා වගේ යාළුවාට හිතෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා, රහතන් වහන්සේලා පිරිනුවම් පාලා අපි මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකිනවා. අද හිට එන්නේ නැහැ. අපිට බොහෝ දුරක් ගිවාගෙන යන්න තියෙනවා. ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ, සියලු ධාතුන් වහන්සේලා අතර මහ සුවිසල් ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ ලක් දෙරණ. ද්‍රෝණියක් ශ්‍රී ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ මේ ලක් දෙරණ ස්වර්ණමාලි සෑ රජුන් තුල. දකුණු දළදා වහන්සේ, වන් දළදා වහන්සේ ලැබුණා මේ ලක් දෙරණට. සෝමාවතියේත් මහනුවර දළදා මැදුරෙත් වැඩ සිටිනවා.
නීල්වරණ කේශ ධාතු ග්‍රීවා ධාතු තෙම්පත් මියුගුණ සෑය තිබෙනවා. ගිරිහඩු සෑය තිබෙනවා. සකල ධාතුන් වහන්සේලා තැන් තැන් වල නිදන් වෙලා කුධාතුන් වහන්සේ ඇතුළු ජයසිරි මහා බෝධින් වහන්සේ උඩමළුවේ වැඩ සිටිද්දී මේ ලක් දෙරණ බෝධි වනයක්ව තිබියදී ධාතු කරඬුවක්ව තිබියදී මිනිසු කරන පව් දෙස බලන්ට මෙච්චර මාධ්‍ය වලින් රූප වාහිනීන් රේඩියෝ වලින් YouTube වලින් Facebook වලින් නොඑක් මාධ්‍ය වලින් මෙච්චර බණ ඇසෙද්දී මේ ජනයා කරන පව් දෙස බලන්න මේ ගෞතම බුද්ධ ශාසනේ මේ දහං හඬ තව ටික කාලෙයි තියෙන්නේ මේකත් නැති වුණාට පස්සේ මෛත්‍රී බුද්ධ ශාසනේ දක්වා යන දීර්ඝ ගමනේ මේ ජනයා තින් කුයිතරම් පව් සිද්ධ වෙයිද ওই යන ගමනේ මව් මැරුණොත් පියා මැරුණොත් සෑයවල් බෝධිවල් Tamange අතින් විනාශ වුණොත් ඒ අහිට බුද්ධ ශාසනයක් අහිමි වෙනවා කල්පයක් නිරේ යනවා ඒ නිසා සත්පුරුෂ ජනතාවට මෙයි කියන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පහළ වෙලා මහා කෝලාහලය යුග කෝලාහලයක් කළා වගේ කුමක්ද කෝලාහලය බුදුවරු ලෝකේ පහළ වෙන්න කලින් සත්පුරුෂ එක්තරා පුරුෂේ ලෝකේ කියාගෙන යනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා සත්පුරුෂ ජනයා සූදානම් වෙනවා කල්පේ ගෙවි ගියාට පස්සේ එක්තරා පුරුෂෙක් ඇවිල්ලා කියනවා ලෝක විනාශයක් වෙනවා කියලා ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනේ අවසන් වෙන්න කලින් එක්තරා යුග පුරුෂෙක් විදිහට මිහි පිටට බට මහා සත්පුරුෂෙක් විදිහට ලොකු ස්වාමීන් වහන්සේ කාල ගෝසාව කරගෙන ගියා බුද්ධ ශාසනේ අවසාන පිහිට ගන්න ආය අවස්ථාවක් එන්නේ නැහැ කියලා මේක මහා ගෝසාවක් හිතන්න පින්වත්නි මෙවැනි වූ මුතුන් අහස උසට එසවුන මහා විහිරවල් වටා සමම් පිච්ච මල් ඉස්සා වගේ ලක්ෂ ගණන් ජනයා එකතු වෙලා විහිරවල් වැඳපු යුගය අවසන් වුණා. දන් සභා මණ්ඩප අතුරු සිදුරු නැතුව එක උසුමට බලාගත්තු අතේ දේශකයන් වහන්සේ දෙස බලාගෙන මුව පැට්ටු වගේ කන් යොමු කරගෙන බණහපු යුගය අවසන් වුණා. දැන් අවුරුදු තුනක් සංගරුවන පිරිවරාගෙන තමන්ගේ අතින් දන් හැන්දක් බෙදෙන කාලය අහිමි වෙලා මේ දැන් නම් මේ ප්‍රශ්න ඉවර වෙයි කියලා උසුමක් හෙලනකොට හතර පැත්තෙන් කඳු පෙරලීගෙන එනවා වගේ මේ පැත්තෙන් කඳක් පෙරලීගෙන එනවා අනේ අපෝයි කියලා උසුමක් හෙලලා මේ පැත්ත බලනකොට මෙහිම් පෙරලීගෙන එනවා අද කොරෝනා අඩුවේ හිට කොරෝනා අඩුවේ දැන් මරණ සංඛ්‍යාව අඩුයි කී කියා හිත හිතා ඉන්නකොට ආයෙ වැඩි වෙනවා මේකනම් යාන්තම් ඔරොත්තු දීගෙන එනවා වයි කියනකොට මින් අලුත් ප්‍රභේදයක් හටගත්තා කියනවා. පින්වත්නි මේ අවසන් යුගයයි. රූපවාහිනියෙන් හෝ රේඩියෝකින් හෝ ගුවන් විදුලියෙන් හෝ එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් හෝ බණපදයක් අහන අවසාන යුගය. මේකත් නැති වෙලා යන්න කලින් ධර්මයේ ශ්‍රවණය කරන්න. පොය දවසට උපෝසතේ සමාදන් වෙන්න. අරද උපෝසතීත් විපාක තියෙන බව ජාතක කතාවෙන් දැන් කිව්වා නේවා. ඒ නිසා පින්වතුනි තවත් කාරණාවක් කියන්නම්. මේ පංචකාමයට මුසපත් වෙලා මේ සැප සම්පත් එක්ක මේ මිනිස්සුයෝ සැප එනකොට දුකක් ගැන මතක් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට හොඳ කතාවක් තියෙනවා. ඒ තමයි රොඩි ගමක ඉපදුන තරුණිය දෙන්නේ භූමි හිතවත් ඒ රොඩි ගමේ අප්‍රමාණ දුක් විඳලා මැරිලා ගිහිල්ලා පස්සේ කාලෙක එක දරුණෙක් රජ කෙනෙක් කියලා උපදුණා අනිත් තරුණිය තාපසයෙක් වෙලා මේ තාපසයාට දිවසින් පේනවා රොඩි ගමේ තමන් හිටපු හැටි ඒ ගමේ හිටපු තමන්ගේ යාළුවා දැන් රජ වෙලා ඉන්නවත් පේනවා ඒ තාපසේ රජුරුව ළඟට ආවා. ඒ රජතුමා ඉදිරි රජතුමාට පෙර ජීවිතේ පේන්න ගත්තා. තමන්ගේ යහළුවා හඳුනා ගත්තා.
ප්‍රිය සම්භාසනයේ යෙදුණා. යෙදිලා තාපසයට කිව්වා, දැන් අපි දෙන්න කලින් ජීවිතෙත් මිත්‍රයෝ, එනිසා ඔබතුමා ඉන්න අපි දෙන්න රාජ්‍ය දෙකක් කරගෙන රජකම් කරමු. මෙයා කිව්වා බෑ, මේ සංසාරේ පෙරලි පෙරලි යන්නේ, එක ජීවිතයක සැප විඳිනවා, අනිත් ජීවිතේ දුක විඳිනවා. එනිසා ඔබ එන්න කසාවත මේ රාජ සැප අත්හැරලා ඔය ඔබ එන්න මහන් වගේ තපස් රකින්න. මේ රජුරු කියන්නේ මට තපස් රකින්න බෑ, මං රාජ සැපෙන් ඔද වැඩි යන්නයි මම කැමති, මං පංචකාමී භුක්ති විඳින්නයි කැමති. එහෙම නෙවෙයි, මං පංචකාමී භුක්ති විඳ විඳ ඉඳලා ඔබ වගේ ඔබ මැරිලා යන හොඳ ලෝකෙට මමත් ගන්න ක්‍රමයක් කියන්න කිව්වා. කිව්වේ නම් හොඳට දම් පැන් දීගෙන උපෝසතේ රැකගෙන ඔබ ඉන්න, එතකොට මම රකින්න තපස් රැකලා මම යන ලෝකෙට ඔබටත් එන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ ওই පංචකාමයට ආසා වෙලානේ ගිහි ජීවිතේ රඳින්නේ. එහෙනම් මෙහෙම හිතන්න කිව්වා, දැන් ඔබට පෙර ජීවිතේ දැන් පේනවා, මටත් පේනවා. ඔබතුමා රාජ අන්තපුරයට ගිහිල්ලා, ඒ කියන්නේ රාජ බිසෝරු ඉන්න කාමරයට ගිහිල්ලා සිරියහන් ගත වෙනකොට, දැන් මේ තාපසය කියන්නේ ওই ලස්සන ලස්සන කන්‍යාව ඇවිල්ලා ඔබතුමා වට කරගන්නවනේ ඇඳ වටේ. එතකොට මං සිහි කරන්න හොඳ ගාථාවක් කියන්න. ඒ ගාථාව තමයි මෙන්න මේක සිහි කරන්න ගොවා, අන්තපුරේ දිව්‍යාංගනාව වගේ කන්‍යාව ටික ඔබ වට කරගන්නකොට මේ ගාථාව හිතන්න. මොකක්ද මේ ගාථාව? මම රොඩි ගමක හිටපු කෙනෙක්. අපේ රොඩි අම්මලා පෙර ජීවිතේ සිහි කරන්න කිව්වා. අර චූටි පොඩි දරුවා ගහක් මුල තියාලා ඒ අම්මලා දර කඩන්න කැලීට යනවා. රොඩි ගමේ ඉන්න බල්ලෝ බැල්ලියෝ ටික ඇවිල්ලා අර පැටව ඉන්න ගහ මුල එකතු වෙනවා. අර චූටි ළමයි අර බලු පැට්ටු මෙහෙම අතක ගා, ඒ ළමයිට තේරෙන්නේ නැති නිසා අර බැල්ලියන්ගේ තනබුරුල්ලට කට තියලා බැල්ලියන්ගෙන් කිරි බොනවා. සිහි කරන්නකෝ, ඔබ කලින් ජීවිතේ එහෙම කළා. බැල්ලියෝ වට කරගෙන බැල්ලියන්ගෙන් කිරි බිබී හිටපු මම දැන් රජ කෙනෙක් වෙලා රාජ කන්‍යාව පිරිවරාගෙන ඉන්න හැටි බලාපං කියලා ඔහේ ඔහේ ජීවිතේ ගැන සිහි කරන්න කිව්වා. මම කාලයක් බැල්ලියෝ වට කරගෙනත් හිටියනේ කියලා. මට පුළුවන් දේ මම කිව්වා කියලා ඒ රාජ ඒ තාපසතුමා ආකාශයට පැන නැගලා පා දෙක මෙහෙම පිහලා රජුරුවන්ගේ ඔළුවට දූවිලි දාලා ආකාශයෙන් යනවා. අර රජුරුවන්ට සසරම එපා වුණා. ඒ මොහොතේම සියලු රාජ සම්පත්තිය අත්හැරලා තපතට යනවා. ඒ මොහොතේ කල්පනා වුණේ, පිංගුතුනි සීතල හුළඟ වැදෙන තැනක අපි හිටියත් අර රෞරව මහ රෞරව තාප ප්‍රතාපාදී නිරේවල් වල ඔබත් මමන් ගිනි දැල් වලින් දෙවි දෙවි හිටපු කාලය තිබ්බා. අපි ගින්නෙ පිච්චිච්ච අය, ගින්නෙන් පිච්චිච්ච අපිට සීතල හොලඟක් හමනවනේව. ප්‍රණීත ප්‍රණීත භෝජන අපේ කනවා. ගිනි ගිලු ගිලපු කාලයක් තිබ්බා. ගිනිගුලි ගිලපු කාලයක් තිබ්බා. ප්‍රේත ලෝකයේ අසූචි ගුලි කකා හිටපු කාලයක් අපිට තිබ්බා. දැන් අමතකයි. අපි මේ හිතවත් සියලු දෙනා ඉදිරියේ සිනහවෙන් ප්‍රිය සම්භාසනෙන් පිරිවරාගෙන සිටිද්දී සාද පවත්වද්දී අනේ අපිත් කාලයක් යමපල්ලෝ පිරිවරාගෙන හිල්ලින් තෝමරින් බැටකකා හිටපු කාලයක් තිබ්බ නේද? අමතකයි. අමතකයි. පව් කියන එක අහසේ හිටියත්, ජලේ හිටියත්, ගිරි ගුහාවක හිටියත් විපාක නන්දේ. ඒ නිසා කරන්න නම් එපා පාපය. යහපතම කරන්න, කුසලේම කරන්න. අපි මෙහෙම හිටියට අපි ගොඩක් සංසාරේ නිරේවල් වල වැටි වැටි ඉඳලා ආපු අය. අපි පොඩි කාලේ ජීවත් වෙන්නේ. අනේ මේ සසරක සාපේ බලන්න අපිට අමතකයි මේවා.
අපිට අමතකයි මේවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඈත අතීතයේ මහ මුනිවරුන්ගේ කාලේ මහා ඝන රශ්මියේ ඉර මුදුන් වෙලා වලාකුළු නැති අහසේ හිරු රශ්මිය පතුරවද්දී මිනිස්සෙකුට එළියට බහින්න බැරි තරම් ග්‍රීස්මේ තියෙද්දී ඒ තෙරුන් වහන්සේ එළිය සක්මන් කරනවා. වගක් නැතුව කත් සක්මන් කරනවා. පොඩි හාමුදුරුවන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ මහා ඝන අවුවේ කට්ට අවුවේ මිනිස්සෙකුට එළිය ඉන්න පුළුවන් වෙලාවක්ද? ඔබ වහන්සේ කෙසේද ගානක් නැතුව සක්මන් කරන්නේ? ප්‍රිය ආයුෂ්මතුනි, මට නිරේ මතක් වෙනවා. නිරේ තියෙන ගිනි දැල් වල සැර මතක් වෙනවා. ඒ නිරේ සැරත් එක්ක ප්‍රිය ආයුෂ්මතුනි, මේ මොන සැරක්ද? නිරේට මාව වැටෙන්න එපා, නිරේ ගිනි දැල් වලින් පිච්චෙන්න එපා කියලා හිරු රශ්මියේ මා කුසල් වඩනවා. සීතල හිම වැටෙන රාත්‍රියේ අඳනි පිටින් උන්වහන්සේ සීතලේ සක්මන් කරනවා. පොඩි හාමුදුරන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ සීතලේ ඉන්න බෑ කාටවත්, ඔබ වහන්සේ සක්මන් කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, තද්ද සීතල තියෙන ලෝකාන්තරිය කියලා නිරයක් තියෙනවා. ඒ නිරේ සීතලෙන් නිරේ සතා පුපුරනවා. ඒ ඉදිරියේ මේ සීතල මොකද්ද? ලෝකාන්තරිය නිරේට මා වැටෙන්න එපා කියලා මා සීතලේ සක්මන් කරනවා. බලන්න සතර අපාය. අපි සී කරන්නේ නැහැ. කවුරු හරි බැන්නොත් ඒක රුස්සන්නේ නැහැ. හින්ට් එකක් ගැහුවොත් රුස්සන්නේ නැහැ. ඇඟේ හැප්පුණොත් රුස්සන්නේ නැහැ. වෑංජනීට ලුණු මදි වුණොත් රුස්සන්නේ නැහැ. හිනාවු නැත්තන් රුස්සන්නේ. අපිට ලොකු ප්‍රශ්න ඒවා. ඒවා ලොකුම ප්‍රශ්න. දැන් සතර අපාය අමතක වෙලා ඇයි නිරේ ගිනි දැල්වල රස්නේ අපිට නැද්ද? කරන පව්කම් වලින් සත්‍යෝ නිරේට වැටුණොත් ඒ නිරේ ගිනි දැල්වලින් ඔබෝ පුච්චනවා. ඒ සැර ඒ විදිහටම වදිනවා. නිරේ ගිනි දැල්ව රස්නේම තියෙනවා. රස්නේම තියෙනවා. එදාට පින්වත්නි කවුරුවත් නැහැ අපිට. නිරේ අම්මා කියලා කෙනෙක් නැහැ. තාත්තා කියලා කෙනෙක් නැහැ. සහෝදරයන් කියලා කෙනෙක් නැහැ. සහෝදරිය කියලා කෙනෙක් නැහැ. යාළුවා කියලා කෙනෙක් නැහැ. අම්මා තාත්තා සහෝදරය සහෝදරිය යාළුවා මිත්‍රයා කිසිම කෙනෙක් නැති නිරයක් ගැන හිතන්න. එතන ඉන්නේ යමපල්ලෝ. යමපල්ලෝ කවරහුද? උන්ට තෙත් ගතියක් නැහැ. අපේ අදෝනාව ඇහෙන්නේ නැහැ. අනේ කියන විලාපය ඇහෙන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රීඩාව නිරිසතාට තලන එක, අයින එක, ලෝධියට දාන එක ඔවුන්ට ඇති කියලා හිතෙන්නේ නැහැ. ඔවුන්ට මහන්සි නැහැ. ඔවුන්ට දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ. ඔවුන් කල්පයක් වුණත් අපිට දඬුවම් දෙනවා. නිරිසතා. ඒ නිරි ඒ යමපල්ලා, ඒ යමපල්ලන්ට අපේ වචන දෙකක් ඇහෙනවා. බඩගිනි කිව්වොත් ඇහෙනවා යමපල්ලන්ට. එසැනින් උන් අපේ කට නිරි සතාගේ කට මෑ කරලා ගිනි ගුලි දානවා. පිපාසයි කිව්වොත් ඒ යමපල්ලට ඇහෙනවා. කට මෑත් කරලා ලෝදියවක් කරනවා. ඔච්චරයි ඇහෙන්නේ. අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර අපායෙන් නිදහස් වෙන දහමක් වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළා, සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. බුදු කෙනෙකුට සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හටගත්තොත් එයා සතර අපායෙන් නිදහස් වෙලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේට සෙනෙහස හදා ගන්න හදවතේ, ප්‍රේමේ හදාගන්න හදවතේ, ඒකේච් බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. ඔය ගිනි ගුලි ගිලින අපායට වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, සංඝරත්නයේ සරණ ගියොත්
අනේ තෙරුවන් සරණ යන්න කියලා ඔය අපායකට වැටෙන්න එපා කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට දුන්න කල්යාණ මිත්‍ර සම්පත්තියට කෙසේද කෘතගුණ සලකන්නේ? ලොකු ස්වාමීන් වහන්සේ අපිට මොන නොගැහුණා නම් මහා මෙුණාවින් අපිට මේ විදියට ධර්මයේ නැසුණා නම් අපි අතින් මේ වෙනකොට කොයිතරම් පව්කම් පාපී දේවල් සිද්ධ වේද? අනේ අරවාගේ නිරේවල් ගොඩකින් අපිව නිදහස් කරවන්න මේ දහම දුන්න ගුරු දේවෝත්තමයාණන් වහන්සේ අනේ පින්වත්නි මොහොතක් පාසා අපි රැස් කරන පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. සත්පුරුෂයන්ට මොහොතක් පාසා ගුරුවරයාට එසේ කෘතගුණ සිහි කරන්න දීර්ඝායුෂම පතන්න. අපිව මේකින් ගලවලා ගත්තට හම සුදුපාට මිනිස්සු ඉන්නවා. ඒ හම සුදුපාට බටහිර මිනිසුන්ට වඳින්න සෑයක් නෑ, පුදන්න බෝධියක් නෑ, අහන්න දහමක් නෑ, දම් පුදන්න සංගරුවණක් නෑ, කසාවතක් දකින්නේ නෑ. ඔවුන්ට තියෙන්නේ කාමය විතරයි. ඒ නිසා පින්වත්නි නිරේ කියලා කියන්නේ මහා භයානක තැනක්. එහි නිරේ තියෙන ආයුධ අපිටත් වදිනවා. නිරේ ඉපදුනොත් අඩුවක් නෑ, යාමයක් නෑ, නිදහස් වෙන තැනක් නෑ, විවේකයක් නෑ. ඒ ගිනි දැල් බුරබුරා නැගෙනවා, ඉන්ධන අඩු වෙනවා කියලා එකක් නෑ. නිරේ අතිශයින් භයානකයි. යේ යමපල්ලු අපේ නෑදෑයෝ නෙවෙයි, යමපල්ලු අපේ නෑදෑයෝ නෙවෙයි. ඒ වෙනකොට ඒ සත්වයාව නිර්මාණය කරන්නේ තමා විසින් කරපු කර්මයෙන්මයි. නිසා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඒක යම් කර්මයක් කළොත් ඒ යමද්ද වපුරන්නේ ඒකයි ඵලයේ විදියට එන්නේ. ඒ නිසා ගානට ඒ යා කරන දේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පළවෙනි ප්‍රතිඵලය අපායෙන් නිදහස් කරවීම. පළවෙනි ප්‍රතිඵලේ අපායෙන් නිදහස් කරවීම. ඒ අපායෙන් නිදහස් වෙන්නට නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන, ධර්මයේ සරණ යන්න ඕන, සංඝරත්නයේ සරණ යන්න ඕන. ඒ අර්ධ උපෝසතේ විපාක තියෙනවා. මොකද්ද සංසාරේ අපිට වැදිච්ච සාපයන්? අපාය අපිට මතක් වෙන්නේ නැහැ. අපි හිතන්නේ අනිත් අයට මේවා විපාක දෙයි, අපිට විපාක දෙන්නේ නැති වෙයි කියලා. දැන් බලන්න කේලම් කියනකොට ඒ කේලමේ නැමැති පාපය පිටිපල මේ පිටිමස් කන්ට මේ තමන්ගේ ඇඟේ මස් කඩ කඩා කන කර්මයක් බවට පත් වෙනවා කේලම් කියන එක. ඒක තමයි පිටිමස් කනවා කියන්නේ. ඉතින් මිනිස්සු කේලම් කියනවා හිතෙන්නේ නැහැ මේ මේකෙයි අපිට කියලා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ ලෝක සත්වයා ප්‍රകൃතියෙන්ම රාගින් යුක්තයි, ද්වේෂින් යුක්තයි, මෝහින් යුක්තයි. ප්‍රകൃතියෙන් රාග දේශ මොහලින් බැටකකා ඉන්න කෙනෙකුට කවුරු හරි රංගනයකින් හරි ගීතයකින් හරි නාටකයකින් හරි ඔහුගේ රාගය ඇවිස්සුවොත්, ද්වේෂය ඇවිස්සුවොත්, මෝහය ඇවිස්සුවොත් ඔවුන්ට සුගතිය වැහෙනවා. ඇයි මේ රාග දේශ මොහලින් සංසාරය යන කෙනාගේ රාග දේශ මොහයම අවසලා? ඒ නිසා පින්වත් මිනිසුනි කාගේවත් රාගය අවසන් එපා, ද්වේෂය අවසන් එපා, මෝහය අවසන් එපා. මේ කරන කර්ම අපිට එනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා. සියලු පව් නොකර කුසල්වල සමාදන් වෙන්න කියලා මගේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් සත්‍යයක්ද වදාළේ. සචිත්ත පරියෝ දපණං හිත අසංවර වෙච්ච නිසායි මේ හැම පාපයක්ම සිත දමනය කරන්න කියලා මගේ බුදුරජාන් වහන්සේ කොයිතරම් සත්‍ය දහමක්ද වදාළේ. ඒ නිසායි ධර්මයේ නිතර සිහි කරන්න ඕනේ. ඒ නිසා පින්වත්නි සතර අපායේ බය නිතර නිතර සිහි කරන්න. මම ළඟදී මහත්තයෙක් කිව්වා, එහි මහත්තයා මේ මහිත ගෙදරට දුම් කබල ඇරන් දුම් අල්ලනකොට පොල් කටු ගිනි පුපුරක් ගිනි අඟුරු කැල්ල බිමට වැටිලා ඊට පස්සේ ඒකේ මහත්තයටම පෑගිලා
ඒ මහත්තේ වෙලාවේ සිහි කළා කියනවා මේ පිච්චෙන පිච්චිල්ල මෙහෙමනම් නිරේ කොහොම ඇතිද කියලා. එහෙම සිහි කරනකොටම අර කකුල පිච්චෙන දැවිල්ල නැති වුණා කියලා. පින්වතුනි දුකක් විඳිනකොට ඊට එහා දුකක් හිතනකොට මේ දුක නැති වෙනවා. ගෙදර මිනිස්සයා බීල් ඇවිල්ලා බිරිඳට තඩි බාද්දී ගහද්දී පෙළද්දී නිරේ කොහොම ඇතිද කියලා හිතුවොත් එහෙම අර දුක දරා ගන්න පුළුවන්. රස්නේ වතුර ටිකක් බොද්දි දිව පිච්චෙද්දි ලෝදිය කොහොමද කියලා හිතුවොත් මේක දරා ගන්න පුළුවන්. සීතලේ ගැහෙද්දි සීත නිරය කොහොමද කියලා හිතුවොත් දරා ගන්න පුළුවන්. අවුවේ පිච්චෙද්දි නිරය කොහොම ඇතිද කියලා හිතුවොත් දරා ගන්න පුළුවන්. අපේ දුක අනිත් අයට කියද්දි ඒ අය අහන්නේ නැතුව තියෙනකොට අනේ යමපල්ලෝ කවදාවත් අපේ හඬ නිරිසතාගේ හඬ අහන්නේ නැනව කියලා සිහි කළොත් ඒ දුක දරා ගන්න පුළුවන්. ඇත්තටම සතර අපායේ දුක නිතර 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 සිහි කරනවා නම් මේ ලෝකේ සියලු දුක් දරා ගන්න පුළුවන්. මොකද මේ මනුස්ස ලෝකේ තියෙන මනුස්ස දුක මිසක්ක නිරේ දුක නෙවෙයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාලා නිරය තරං මේ තිරිසන් ලෝකේ තරං අනුත්තර නිවනට බාධා පිණිස පවතින තවත් ගතියක් නැති තරං කියලා. ඉච්ඡර භයානකයි. වැඩිම පිරිසන් මේ ලෝක සන්නිවාසයේ වාසය කරන්නේ නිරේ. වැඩිම පිරිසක් වාසය කරන්නේ නිරේ. අපේ ඥාතින් අපේ හිතමිත්‍රාදීන් අපේ වෛරක්කාරයෝ පවා නිරේ ගිනිදල් මත අන්තක්කල්පයක් දැන් විඳ විඳ ඉන්නවා. ඔවුන් ওই අන්තක්කල්ප ඉවර වෙලා ඇවිල්ලා ආයේ පරණ කෝන්තරේ ගන්නවා. ඊට කලින් නිදහස් වෙන්න. ආයෙත් මේ කාල ගෝසයෙන් පින්තුනි මේ කරන්නේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. පුළුවන් නම් කුසල් කරගන්න. පින් කරගන්න. යහපතේ දෙන්න. ධාතු සෑයවල් මෙහි විදියට හරි දැක දැක අත් දෙක එකතු කොට වන්දනා කරගන්න. පින් කරන්න කුසල් කරන්න. සෑම පෝයකටම සිල් සමාදන් වෙන්න. සිල් නොගෙන ඉඳපා. එක දවසක්වත් බණපදයක් අහන්න නැතු ගෙවින්න දෙන්නපා. ධර්ම දේශනාවක් අහන්න. පෙරනි වැරදි අත්හරින්න. අලුත් ජීවිතයකට එන්න. කුසල් වඩන්න. මේ අවසාන යුගයයි. අපිට තව කොච්චර ආයුෂ තියෙද කියලා අපි දන්නේ. ඒ නිසා මෙච්චර භයංකාර සංසාරයකින් අපිට නිදහස් වෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, ධර්මයේ සරණ යෑමෙන්, සංඝ රත්නයේ සරණ යෑමෙන්. ඒ උතුම් තිසරණේ සරණ ගොස් මේ ධහම ගැන සිත පහදවාගෙන අකුසල් බැහැර කොට කුසල් උපදවා ගන්නටත් සතර අපා බය කඩුවක් අමෝරා ඔසවාගත්ත වදකෙක් පිටිපස්සෙන් ඉන්නවා වගේ නිතරම අපිට සතර අපා බය සිහි වේවා. අකුසල් දුරුකොට කුසල් උපදවන්නත් බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නටත් වාසනාව ලැබේවා. ශ්‍රීමත් ලලාට දහතුන් වහන්සේගේ ආනුභාව ශක්තියෙන් සියලු අකුසල් දුරු කර මහරහතන් වහන්සේලාගේ ශ්‍රී හස්තෙන් ලලාට දහතුන් වහන්සේ වැඩමවේ. මහා කාශ්‍යප මුනි දුවාදී මහෝත්තම නික්ලේශී මුනිවරුන්ගේ ආශිර්වාදයෙන් ස්මේ සකල ලෝක සත්වයා සතර අපායෙන් මුදවන්ට අමා නිවනට පමුණුවන්ට දහම දේශනා කොට වදාළ ධර්ම ස්වාමී වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් මහා කරුණාවෙන් අපිටද සැනසී බුදු සසුනේ පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු.